දෙදස් විසි දෙක උසස්පෙල විභාගේ සඳහා පෙනී සිටින සිතුු සඳහා අත්වලක් සැපයි සඳහා ලංකාවේ විශාලතම ඔන්ලයින් පාසඩි ඩුකේන් ආයතනය මෙහේවන උසස්පෙල පුනරීක්ෂණ පාටමාලාව අපි උසස්පෙල ුසුම් සඳහා සකස් කරලා තියෙන පාටමාලාව මේ අද පිදන්න එරිද දවස අවස දෙක වෙන කොට අපේ දරු සූදානමීණන්නෝ උසස්පෙල ජීවවිද්‍යාපුුණරීක්ෂණ පන්තියට සහභාගීවීම සඳහා අපි මේ සූදානම් වෙන්නේ එ ජීව විද්‍යා නරීක්ෂණ පන්තිය ආරම්භ කිරීම සඳහා අප මුලින්ම අපේ උසස්පෙල විවාහගේ පෙනීසිටින දරුවන් සඳහා ත්වලක් සැපීමට අපේ කාල සටහන චට්ටක් කොවෙල බලු අන් විද්‍යා විශේධාරාවන් හදාරණ දරුවන් සඳහා අපට හම්බ වෙනවා සඳුදාදිනේ සංයුක්ත ගනිත උසස් පෙල සංයුක්ත ගනිතය උගන ලංකාවේ ජනප්‍රියම සංයුක්ත ගණත ගුරුවර දෘෂ්‍යන්ත මහඹදුගේ සගකිත් ඕකුල්ලන්ට වඩාත් ප්‍රරෝජනයක් ගන්න පුළුවන් පාටමාලාවක් ගන්න අපිට සඳුදට ඒ පාටමාලාවත් සමඟ එකතු වෙන්න පුළුවන්. ඊට පස්සෙ අපිට හම්බ වෙනවා රහස්පතින්දට කුෂි විද්‍යාාවවිගෙනගන්න දරුවන්ට අන්න කුෂි විද්‍යා පාටමමාලාව පිට හදාාරන්න පුළුවන්කම ලැබෙනු සුදත් වික්‍රමරත්න අනසර්ගේ පාටමාලාව එතෙක්ක අපිට හම්බ වෙනවා සිකුරාදට බෞතික විද්‍යා පාටමාලාව අපි උසස් පෙලට තියෙන ඉතා වැදගත් විශයධාරාව මේ උසස් පෙළ විද්‍යා විෂයධාරාවන් හදාාරණ දරුවන් හදාාරන විෂය බෞතික විද්‍යා ෞතික විද්‍යාව අපිට ඉගෙනගන්න පුළුවන් වෙනවාසිී අතුකෝර්ල සර්ගෙන් සර් පවත්වොනන්න ஒන් Onlineයින් පාටමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් ෝගුල්ලන්් එතෙක්ක ඉරිද උදේ අද උදේ ඔබට සහභාගි වෙන්න පුළුවන් අන්න ස්වීනාත් වික්‍රම සිංහසර්මවන රසාන විද්‍යා පාටමාලාවත් සමන්. එතුරො ඔන්න අපි පැහදිලි කරා උසස්පෙල විද්‍යාවිශයධාරාවන් හදාරණ දරුවන් සඳහා ටහන ොකක්ද කියනෙක් ද ඔබට දැනටමත් මේ පිළිබඳව හසල් අවබෝධයක් ඇති දරුවනි අන ඔබ මේවත් එක්ක සම්බන්ධ වෙලා ඇති මේ වෙනකොට එන්ද ඔබට මේ කලුතිෙන් කියන්න ඌූමනාවක් නෑ නමුත් අපි මතක් කිරීමක් කරනවා අන නැවතනැවත ඔබට මේ පාටමාල්ලාවන් තියන වෙලාවල් පිළිබඳව. ඉට අමතරු අපිට අන්න තර්කශාස්තරයේ සනිවේදනය හා මාධ්‍යද්‍යයනේ බෞද්ධ ශිෂ්ඨාචාරය ගිනුම් කරනේ දේශපාලන විද්‍යාව තොරතුරු සනිවේදන තාක්ෂණය මෙෙන මේ කියන විද්‍ය මේ කියන උසස් පෙල විෂයධාරාවන් සියල්ලු උසස් පෙල විෂයධාරාවන් අන්න මේ පාටමාලාවන් හරහා ඔබට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනෝ ඔබට තියන මේ කාල සටහන ඩවන්ලෝඩ් කරගින් ඒකෙන් ඔබට පුළුවන් ඔබට අදාල විෂේතියන දවසට සහභාගීවීම සිද්ධ වෙන්න පුළුව සහ සහභාගීවෙන දරුවන්ට ඔබට පුළුවන් යාලුමිතරෙෙන් දැනුවත් කිරීම සිද්ධ කරන්න පුළුවන් අන්න ගිනුම් කරන විශෂය තියන හවල් දවස කෂිවිද්‍යා තිය විේ ය හවල් දවස කියනෙ එක ඔබ දනුවත් කිරීම කරන්න පුළුවන්කම ලැබේ එහෙමනං අපි යමු නිදහස් විසි දෙක ජියවිද්‍ය විභාගේට පෙනී සිටින සිසුම් සඳහා අත්වලක් සැපීමට සූදානම් කරලා තියෙන ජීවවිද්‍යා පන්තියත් එක්ක අප එකතු වේ. අපි පෞගිය සතියේ සාකච්ඡා කරන්න ජීවවිද්‍යා ප්‍රශ්ටපත්තරයේ පළවෙනි කොටස අපි සාකච්ඡා කලි වර කර අද අපිට තියෙන්නේඒ ජීවිද්‍යා ප්‍රශ්ටපත්තරේ දෙවනි කොටසවන විව්වග තරචනා ප්‍රශ්ටපත්තරය හා රචානා ප්‍රශ්ටපත්තරය සාකච්චා කරන්න යිති ඇති අපි බලමු විිය්ග තරචා ප්‍රශ්ටපත්තරයේ ඔබට ලැබිලතියනු ඔබේ එක ඩවන් ෝඩ කරගෙන තියෙනු ඒක ඔබේ අත මේ වෙනකොට ඇති ඔබ ඒ ප්‍රශ්ට වලට පිළිතුරු සපේල ඇති ඒ ඔබ සපයා තියෙන්න පිළිතුරු ඔලට කුමනාකාරයෙන් විවාාහකිදි ලකුණු ලැබෙනවාද කියන එක ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙලා හරියටම අවබෝධයක් ලබාගන්න පුළ අපි ලියන මේ පිළිතුරුණි වැරදිද මේ පිළිතුරුවලින් මොනොවද විභාගිදිී අපේක්ෂා කරන්නේ මෙෙන මේ කියන කාරණ පිළිබඳව. හොඳ අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන් ඔබ අප පත් සමග එකතුනහම් ද අපි යන ඔන්න පිව්ගත රචා ප්‍රෂ්පත්තරේ බල් ඔට දීලතියෙන්නේ ඔබට හම්බෙලා තියෙන ඔබ සස්තු තියන විවෝ විද්‍යා ප්‍රශ්නපත්තර විියව විද්‍යා ප්‍රශ්නපත්තරේ අන්න විියව රචා ප්‍රශ් පපත්තරය අපි ල හම එකේ ප්‍රධාන ප්‍රශ්න හතරක්ති ප්‍රධාන ප්‍රශ්න හතරක්තිය න පලවිනි ප්‍රශ්නයේ අන්න ඒොටස ීොටස අ සී කොටස කියලා කොටස් හතරකිනි යුක්තයි. එට ඒ කොටසට තියෙනවා අන්න ප්‍රශ්න කොටස් එක දෙක තුන හතර සමහරලාට පහක් තිේයන්නත් පුළුව එතොටබ කොට සඩත් ඒ විදිහයට එක දෙක තුන හතර පහ කියලා අන්නකෝ පහ දක්වා යන්න පුළුවන්දරුවනේ හතර දක්වා යන්නත් පුළුව අන් ඉරමතරෝ සීකොට සෙත් අපට හම්බෙනවා එක දෙක තුන හතර කියලා අන ප්‍රශ්න කීපයක් අපිට හම්බව එතකොට ඔය විදිහටම දෙවෙනි ප්‍රශ්නෙත් අන්න ABC කියලා කොටස් තුනින් යුක්තයි තුන්ෙන ප්‍රශ්නතව විදියයි හතරවෙනි ප්‍රශ්නෙත් ඔය විදිහයටම අපිට හම්බ පෙනතිේ ඔබ සතුව තියන්නේ මේ ප්‍රශ්ට පත්තර එතුර මේකෙ අපට වැඩගත්වන කාරණාව තමයි ම මේකත් ඔබට පැහැදිලි කරගෙනම යන්න මේ ප්‍රශ්්‍ර පත්තරේ ඔබට ලබාලදී ලතියෙනවා නිශ්චිත ඉඩ ප්‍රමාණය මේ ඉඩ ප්‍රමාණය ඔබ පාවිච්චි කරන්න ඕන ඔබේ පිළිතුරු සැපීම සඳ මේකෙද ඔබට අවසරණෑ කිසිදු හේතුවක් මත ඔබට අවසරණෑ ලබාදී ඇති ඉඩට පිටන් ිතුරු ලවේ හැකියාවක් ඔබට නෑ ඉන්ද ඒ පිළිබඳව අපි සැලකිල්ලක් දක්. වගෙන අන්න ප්‍රශ්්‍රටිකාරගෙන ප්‍රස්ටේන් ප්‍රශ්නයට අපි උත්තරටික සාකච්ඡා කරගෙන යමු ලකුණු ලැබෙන විදිහත් එක්ක. ලකුණු ලබෙන රටවත් අපි සාකච්ඡා කරගෙනම අන්න උත්තර ටික සාකච්චා කරගෙන ය. ට හම් වෙන පළවෙ ප්‍රශ් පල ප්‍රශ්නය ඒ කොටස මදරුවන්ට කිවවා ABCBC කියල කොටස් තුනක් අපිට හැබෙනු ඒ ප්‍රශ්නය පලවෙනි අංකේ ප්‍රශ්නයක් හනු අපෙන් පෘතුවිී කඹොලෙහි ස්වභාවිකව පවතින මූලදරම්වය සංක්‍යාව කොපමන ත මේක මේ අහන අපේ ප්‍රශ්ටපත්තරය හන බොහොම සරල්ල ප්‍රශ්නයක් රජඋත්තරයක් අපිට මේ සඳහති දොකොට අපි කියෙනවා න්න පෘතුවී කබොල්ල තුළ මේ අන්න පෘතු වී අපි දන්නවා පෘතු වී අභ්‍යන්තරය හරේ තියෙනු එක මැක්්මා ලාවා තියනෝකල අපි දීර්ග විස්සරයක් සාකච්්‍යා කරනො මේ පෘතුවී සම්භවයක් එක්ක අන්න මේක මූල දරව්‍ය පෘතුවි කබොල පිට තිම්මතියෙන් කබොල තියෙන මුල දරව්‍ය ප්‍රමාණය අපි කියනවා මුල දරක්්්‍ය අන්න අපිට හම්බ වෙනවා මූල ද්‍රබ්්‍ය අනු දෙකක් අපිට හම්බව. ඔබ අනු දෙක කියල පිළිතුර ලියල තියෙනවන අන්න ඔබට ඒස ද ලකුණක්හම්බව ආන්නව. එක ලකුණක් කම්බව පැැදිලි තකොට ක. අපිට මේකට එක ලකුණක් ලැබෙනෝඔබට අන්න පිළිතුර විදියට අනු දෙක ඔබ සඳහන් කරලා තියනවන පැ අනු දෙක සඳහන් කරලා තියනවා. එයට ප්‍රසෙ තිනවා අපිට පහත පද හඳුන්වන්න දෙවිනි ප්‍රශ්ිට අපිට දාලා තියන පහත පදහඳුන්වන්න කියන අපි කියන ොමොකක් කියද අන්න එක සංශක්ති. ද පලවෙනි අපිගේ නොමක් කියලද අන්න සංශක්තිය කියනක් පැහැදිලින් මොකදද මේ සංශක්තිය කියලා කිය මේ බල අද අපි ගන්න යිස්සෙල්ලා ඕකට අදාළව මූලික කාරණය අප ප්‍රශ්ට උත්තරෙලියයන්න කලි අපි පැහදිලි කිරීමක් කරගන්න නොමකද මේ සංශක්තිය කියලා කිය සංශක්තිය කියලා කියන්නේ ඔබ දන්නවොම මේ ජලානුවක් ක්සිජ පරමාණුවක් තිය නො හයිඩිජන් පරමාණු දෙකක්තිී න් පමායිායිාන ද්‍රවී අිනක් කිය ද්‍රවී අනුවක්න එකුව පරම පරම දෙ මෙතර යවා මේ දනාරෝිතයි මේ රිනාරෝපිතයි අන්න අපි නවා ෙල්ට රි වෙන මේ අතර තියෙන්න්න පුළු න් ව මේ අතර ඇතිවෙනවා බන්ධනය ඔය බන්ධනය තමයි කියන්න අපි හයිඩින් බන්ධ අන්නවෙ එතකොට සංශක්තික බල කියලා කියන්නේ හයිඩිජන් බන්ධන හේතු කොටගෙන් අන්න ලකුණක් කම් වෙන පියවර හිඩිජන් බන්ධන හේතු කොටගෙන ජලානු ජලානු අතර තියෙන අන්තර අනු ආකර්ශණ බලා පිහඳුන්න ොමොකක් කියලද සංශක්තික බල අන්න අපේ පිළිතුර. අන්න අපිට හම්බෙන පිළිතුර අනපිළිය නොමොකක් කියලද. අපි එලියන්න අහම්බේනවා මෙන්න උත්තරේ හයිඩිජන් බන්ධන හේතු කොටගෙන් මොනාද කියන්නේ. හයිඩිජන් බන්ධන හේතු කොටගෙන් ජලානු ජලානු අතර පවති අන අපිට හම්බේන කවුද ජ ජලානු අතර පවති ජ අනු ජලානු අතර පවති ජලානු ජලානු අතර අන්තරනුකාකර්ශන බල අන්තරනුකා ආකර්ශණ බලාපි හඳුන්න්න නොමොනොවා කියලද සංශක්තික බල ලෙස හඳු ඇරමොනද සංශක්තිය කියල කිය නැත සංශක්තික බල කියලාගෙන් හඩිජන් බන්ධන හේතු කොට ගෙන ජලානු ජලානු අතර තියෙන අන්තර අනුක බල අපි හඳුන්නවා සංශක්තික බල නැත්ත සංශක්තිය කිය තදරෝගේ ලකුණු හම්බෙනවා අපිටම ගත් මේ අන්න එකයි හයිඩිජන් බන්ධන හේතු කොටගේ මේ ජලානු ජලානු අතර තියන අන්තරනුක බල අප හඳුනුනාමුොකක් කියලද සංශක්තිය කිය න සංශක්තික බල කියරතු පොයින්ස් දෙ එකක් අපිට හම්බ. කරුණු දෙකක් කොතනා අපිට හම්බ තොොතනති පොයින්් එකක්ටතිය. එට පස්ස අප අු ආශක්තිය කියන්න මොකත්. අපි දන්න එකත් තමයි ජලානු වෙනත් අනුත් එක්ක අන්තරනු කා කර්ෂණන බලහද අපි උදාහරණ ඇක් විදිට ජියවිද්‍යාවෙන් අපිගත්තයින් පස්සේ අපි දන්නවා ජලයේ පරිවාහනය වන්න ශාකවල සයිලමය තුළි සයිලම පටකේ තුළින් තමයි ජලයපරිවාහනය වෙන් අපි ගෙනවා රසෝද්ගමන ක්‍රියාව වලිය සිද්ධ වෙන් එතර මේ සයිලම වාහිනී බිත්තියක්ත් එක්ක ජලානු අන්න අන්තරණුකා අකර්ෂණ බලවලින් බැද එතොර සයිලම භිත්්‍යයක්ත් එක්ක ජලානුවලට බැඳෙන්න්න පුළුව ි කිය ආශක්තික බල තොට පොදුව කියන්න කොද ජලානු වෙනත් අනුත් සමග සාධන අතරනක කාර්ෂණ බලලා අපි හඳු ොනවාගෙලද ආශක්තික බලත රොකෝමද ගන්න අන්න මෙන්න පලවිනි ප්‍රශ්ණයට උත්තරේ අපි ගත්තා හයිඩිජන් බන්ධන හේුතු කොටගෙන ජලානු ජලානු අතර තියෙන අන්තරනුකා ආකර්ෂණ බල සංශක්තික බල ලෙස හඳුර පැහැදිලිද අන්. එට පස්සේ අප යනවා ඉළඟ කොටසට බල අන එතකොට අපිට එන්නේ මෙන ආශක්තික බල ජලානු ජලානු වෙනත් අනු සමග වෙනත් අනු සමග සාධන අන්තරනුකා කර්ශණ බල අන්තරනුක බල අපි හඳුන්න නොමනවා කියලද ආශක්තික බලහෙමත් නැත්තං ආශක්තිය ලෙස හඳුරුවල් ද්‍රවීයතාවේ මෙ බලන්නක ද්‍රැවයතාවේ මොකදද කියන්නේ කියලම අන්න ද්‍රවියතාවට තමයි අපි මේ ජලානුව ම උදාහරණැක් පිදර ගන්නන් මේ මේකම අනුවක මොන ධාරෝපන ව්‍යාප්ත වෙලා තියෙන විදහමින් මෙයා ඔක්සිජන් පරමාණුව කුඩා රිනාරෝූපිතයි හයිඩිජන් පරමාණු කුඩා ධනාරෝපිතයි. එතොර අනුවක් තුල්ල ධනහා රිනාරෝපන ව්‍යාප්තව තියෙන වන අපි කියන ඕක මොකක් කියලද. අන්න ද්‍රවී අනුවක් කිය ත දවී අනුවක් කියලා කියන කුඩා රිනාහා ධනාරූපන අනුවක් තුළ ව්‍යාප්තව තිබීම අපි හඳුන්න නොමොකක් කියලද. ද්‍ර අනුවක් ලෙස හඳුන්නනු. එතකට කෝමතිගයන් අනුවක් තුළ ආරෝපන අසමාන ලෙස ව්‍යාප්තව තිබීම එච්චරයි. අනුවක් තුළ ආරෝපන අසමාන ලෙස ව්‍යාප්තව ද්‍රවීතාවේ ලෙස හඳුන්නු. අන්න පිළිතුරට මෙන්න ගම්හ අපි බල මද කිය අනුවක්තුල අනුවක්තු අසමාන ලෙස අසමාන ලෙස ආරෝපන ව්‍යාප්තව පැවතිී ආරෝපන ව්‍යාප්තව පැවතීම අපි කියනෝොමොකක් කියලද දරවීයතාවේ. එත ඔන්න අපි පැහැදිලිකරීම කරගත්තා සංශක්තිය කියන්නේ මොකක්ද විභාගිදි මේක දෙන්න පුළුවන්ද රූමේවා සිංහල සංශක්තික බල කියල දෙන්නත් පුළුව. නැත්තං සංශක්තිය දෙන්නත් පුළුව. ආශක්තික බල නැත්තං ශක්ති දරවීයතාවේ. ඔන්න ඔේ කාරණත්තුුණ මතකතියාගන්න තරෝය පලවිනි පාඩමි අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි ුව තරජනා ප්‍ර්ටපත්රයට සංශක්තිය ආශක්තිය ද්‍රවීය තාවේ කියන කොටස. ගන්න ඊළඟ ප්‍රශ්නට බලන්න ඊළඟ ප්‍රශ්නම කක්ද තියෙන කියලා සාමාන්‍යයෙන් කාබූ හයිට්ට වල අඩංගු කාණ්ඩ දෙක මොනවාද එො බෝ හයිඩ්්‍රේට වලා ඩංගු කාණ්ඩ කියපු හාම අපිට මතක් වෙනවා කාබෝහියිද්‍රට කියන පාඩ එත කාබෝහයිද්‍රේට කිව්වා හාම අපිට නිරතුරුවම මතකේට එන්නේ එ මෙහෙම කාරනාාටික කාබෝහියි්‍රේට මොනවාදේ කිය කොටම අපේ මතකෙඩනේ ටිකත් තමයි අපිට ගැන්වාකාබුහ මොනසරයි මොනසරයිසරයි පොලිසකරයිඩ කිය වර්ගතුනා සකරයි හා පොලිසකරයිඩ්ි කළ වර්ග තුනක් අපේ ගෙන ගෙන තිීර හැ අපේ ප්‍රශ්න හන්නේ කාබෝහයිඩ්‍රේ මොකක් කියල ද අපෙන් ප්‍රශ්න හා අන් හැම තිස්සම ප්‍රශ්නය දෙපාර තුම් පාර හතර පාර කියවන්න දරුවන. නොද පලවෙනි පාරට ප්‍රශ්නය කියියෝනුකොට අපිට මතක්වෙන විෂය කරුණු නෙවෙයි දෙවෙනි පාරට ප්‍රශ්න කියියෝනොකොට මතක්කේ මම වුරුදු ගානක්කු ගන්නලදයනු හැබැයි මටත් ප්‍රශ්නයක් කියවෝනොකොට පලවිනිවතාවට ඒකට මගේ අන්න මනසට එන උත්තරේනෙවෙයි ම එක දෙවැනි පාට් කියියෝන කොටති එන්ද හොඳ දරුව වගේ අන්න අපේ මේ පාට මාලාවත් එක සම්බන්ධ වෙන දරුවෝ මකරන්නද ප්‍රශ්නය එක පාරක් කියව්වා තවපාරක් කියව්වා තවාරක් ප්‍රශ්න කිය ප්‍රශ්නය තුන් පාරක් කියව ොර තුං ගෙනනි පාර් මේක අපි හොදට දන්න විෂයයක්නේ අපි ජීවිද්‍යා විගෙන ගන්න දරඕනෙ තදර අපි දන්න මේ මනස පිළිබඳව අපි හොඳටම දන්නු අපි මොලේ ගැන දීර්ගව සාථක් චාකරනවා අපි මොලේ ඉගෙන ගෙන තිීනුන් තොර මේ මොලේට දෙන්න පනිවිඩේ අපි දන්න අපේ මොලේ සංග්‍රාමී ප්‍රදේශතිීනු මෙනබේ සංග්‍රාමී ප්‍රදේශමගින් තමයි මෙෙන මේ ප්‍රශ්නය තෝරාබේරාගැනීම සිද්ධකර ්‍ර තරබේර ගන්න ොට පාරක් කියව්වට අපට හරියට තොර බේර ගන්න බෑ මේක මොකෙන් ද හලතියෙන්නේ මේකට අදාල නීවරදි සිද්ධාන්තය මොක්ද කියන අපට කපාට්ට ලුවටෙන්නෑ. ඒයි මම යෝජනා කරන්න ඔට කපාරක් කියවන් තහ පාරක් කියවන් තවත් පාරක් කියව. එහෙම කියව්වා කියලා ඔබහිතන්නන්නේ පාදරුවනේ කාලෙඉවරවෙයි. තා අපේ කාල නාස්වයි නෑ. ස්තිවේන අපිට කාලේ ඕන තරං තියෙනවා අන්න මේ ප්‍රශ්න වලට උත්තරලිය එදා ආපව් ප්‍රශ්න කල සාමාන්‍යයෙන් කාබෝහයිඩවේටවල අඩංගු කාණ්ඩ වර්ගත් දෙක එතුට දැම්ම අපිට එක පාට මතක්වෙන කාරණෙත් එක්ක උත්තරයකට යන්න බැරිවෙනවා මොකද්දී මේ බලනො විතට කාබෝහයිද්ුවට කියපු ගමක් පිටම තක් වෙන්නේ මොනොසකරයිඩ යිසකරයිඩ පොලිසකරයිඩ. ආහනම් මේ ප්‍රශ්්‍රපත්තරය අපෙන් අහන්නේ කාබෝහයිඩ්‍රේට වලා අඩංගු කාණ්ඩ දෙක. එන අපි ලියේ නවා මොනසකරයිඩ ඩයිසකරයිඩ එක වැරදි. එන අප අහන්න පෑ කාබු හයිඩේට වලා අඩංගු කාණ්ඩ තුනම කදද කියල ඇහුවනම් අපි ලේනවා මොනසැකරයිඩ ඩයිසකරයිඩ පොිසකරයි එක. හැබැයි. කාන්ඩ දෙකක් අප ආපුවාම අපිට මතක් කෙනවා මෙතනින් එහාට අපි යමක් ඉගෙනගෙන තීරු. ඒ තමයි අපිඉගෙනගට තියන්නේෙ මොනසැකරයිඩ යිසැකරයිඩ මේ දෙකට අපි කියන්නේ මොනවා කියලද. මේ දෙකට අපි කියන්නේ අන්න සීනිි අන්න වැඩ. මේ දෙකට අපි කියන්න සනිි. ඇයි මොනසැකරයිඩ් තමයි අපි හම්ම ගලුකෝස් ගලක්ටෝස් ටෝස් මේ කියන යිසකරයි් තමයි අපට හම්බේන සුරෝස්මෝල්ටෝස් ලක්ටෝස් වගේ පැදි ගකෝස් කියන්නේ අපට හම්බේ මොනසකරයිය පැැදිලි අන් ඉඩමතරෝ ෆෘක්ටෝස් කියනෙක් ගලකෝස් ෆක්ටෝස් ගලෙක්ටෝස් අන්න අපට හම්බේෙන මොනොසකරයිඩ් යිසකරයිඩ් තමයි අපට හම්බේන්නේ අන්න සුකරෝස් මෝල්ටෝස් ලෙක්ටෝස් වගේ ියි පිෂ්ටය සලවුලෝස්න අන්න අපි විශාල ප්‍රමාණයක් අපිසාකත් චකර. එතකොට මේ ගලකෝසුත් සීනි සුකරෝසුක් සීන් ග්කෝස් මොනොසැකරයිඩය සුකරෝස් යිසකරයිඩ එනම් මේ මොනසකරයිඩ යිසකරයිඩ දෙකටම අපි කියන්න මොනව කියල සීණි කියලා කිය. එනම් මොනවද කාබෝහයිඩ් ට වර්ග දෙක සීනි හා පොලිසකරයිඩ අන්න අපිට හම්බේෙන නිරද පිළිතුර අපිට හම්බ වෙන්නේ මොකක් කියලද අපි කියනවා. අපිට හම්බ වෙන කාබෝහයිඩ් වට කාණ්ඩ දෙක තමයි අන්න සීනි අපිට ලකුණු ලැබෙනු. අනිත් පොලිසැකරයි සීනි හා පොිසකරයිඩ අපි කියනවන්න කාබුහයි් වට කාආණ්ඩ දෙක සීනිවලට එක ලුණක් පොලිසැකරයිඩ වලට තවත් ලකුණක් අපිට හම්බ පැහදිලිද අන් ගන්න හැමනක් ඊළඟ ප්‍රශ්්‍රයටය යම අපි බී කොටස. මොගදද ප්‍රශ්්‍රතිී කාබනයිල් කාණ්ඩය වර්ගයානුව මොනොසකරයිඩ බෙදන වර්ග නම් කර ඒවාට උදාහරණද. කාබොනයිල් කාන්්ඩ කාබනයිල් කාණ්ඩෙ නැත්තම් මේ කාබොක්සිල් කාණ්ඩේ වර්ග අනු මොනසැකරයිඩ බෙදන වර්ග දෙක නම් කර ඒවාට උදාහරණදේ මේ බලන් අපි කොහොමදොය ප්‍රශ්නයට උත්තරයක් හදාගත් ර්ිති නප කාබුනයිල් කාණ්ඩේ වර්ගයානු මොනසකරයිඩ බෙදන වර්ගනම් කර ඒවාට උදාහරණ දේ මම බෝඩ්ි එකේ ඕගොල්ලත් එක සාකච්ඡා කරදදි ියන වැඩගත් වෙනවා ඔබට පුළුවන් අන්න අර මම ඔබත් එක්ක යෝජනා කරපු කෙටි සටහන් පොතේ ලස්සන්ට ලියන්න පුළුඒං කක කියන්නේ නෑ මේක ලියාගන්න දරුවණය කියල ඔබ මාත්‍යෙක සම්බන්ධ වෙන ගමන් අන්න මං බෝඩිකේ ලියනේවා ඔබට එහෙම්ම කෙටිසටහනක් විදියට ඔබේ කෙටි සටහන් පොතට එකතු කරගන්න පුළු තරපි මේ පාට මාලාාව දිගට යනකොට ඔබටත් හැදෙනවා පුංචි කෙටි සටහන් පොතක් අන්න නිර්මාණයව පැහැදිලිද අපි බලොමුහෙමන කාබොනයිල් කා්ඩය වර්ගයානුව මොනසකරයිට බෙදන වර්ග නම් කර උදාහරණදේ මේ බලන් මේ තියෙන්නේ කාබන් තුනයි හයිඩිජන් හයයි ඔක්සිජන් තුනයි මෙහකට අපි කියනව දරුවේ ට්‍රෝසයක් කියලා යි ට්‍රෝස කියන්නේ මේ කාබන් තුනේ මොනොසැකරයිදය පැදිලි කාබන් තුනේ මොනොසැකරයිද ට්‍රෝස අපිට ට්‍රෝසම්බෙනු ටෙට්්‍රෝ සහම්බෙනු පෙන්ටෝ සහම්බෙනු හෙක්සෝ සහම්බෙ තු කාබන් හේව තමයි අපි කියන්න හෙක්සෝස කියලා එව තමයි ගලුකෝස් රුක්ටෝස් ගැලක්ටෝස වගේ තුොර මෙන්න මේ අපට ම් ට්‍රෝස මට පුළුවන් මෙන්න මෙහෙම පොඩි වර්ගීකරණයක් කරලා පෙන්න්න. අපි මේ අනුව දිගඇරලියාගන්න ඕොම කාබ එකයි දෙකයි තුනයි. ම පලවිනි කාබ එකට දානවා ද ඉත්ත බන්ධන්න ඔක්සිජ න මේකට ඕච්ච එකක් මෙතනත් ඕච්ච එකක් මේ හින් මෙතන මෙනහ මෙතන හි මෙතැන්ට හයිජන් දාන්න එපා ඇයි ඔබ දන්නවා දරුවනේ කාබන්ට පුළුවන් බන්ධන හතරයි හද කාබනවට ඉතින බඳධන එකයි දෙයි තුයි හතරයි මේ කාබන්වටේ එකයි දෙයි තුනයි හතරයි. මේ කාබනවටේ මෙතන දෙකයි තුනයි හ එ මෙතැන්ට දාඩ මෙන්න මේ විදිහේ කොටසක් දැක්කොත් කොහොම එකක්ද මෙන්න මේ විදි එකක් දැක්කොත් කොම එකක්ද මේ බලන් අපි දැක්කොත් මෙන්න මේ විදිහ එකක් මවක වෙනම ඇඳල පෙන්නන්න කාබන් තියනු මේ පැත්ත දිත්ව බන්ධන ඔක්සිජන් තියන මේ පැත්තේ කාබන් එකක් මේ පැත්තේ හයිඩිජ එක මෙහම එකක් අපි දැක්කාම අපි කියන ඕොකොට මොකක් කියලද ඇල්දිහයිඩයක් කිය නොක අපි හඳු මොකක් කියලද ඇල්දිහයිඩයක් කිය එතර මෙන්න මෙහම ඇල්දිහයිඩ කාණ්ඩයක් මෙතර තිය නොමි මෙ මෙම ඇල්දිහයිඩ කාණ්ඩයක් තියෙන මොනසැකරයිඩ වලට අපි කියන උසස් පෙල පන්තිරි දරුවෝ ඇල්ඩෝස කියල ඇල්දෝස කියලා කිය එතුරම් මේ අන්න කාබොක්සිල් කාන්ඩ අන් වෙන මෙයා තියන තැන අනුව අපි හඳුන්නු නොහේ නම්මකක්ද අපිට හම්බෙනවා ඇල් දෝස ධහරණයක් තමයි මේ ඇල් දෝසේ තමයි අපට හම්බෙන ගලිසර ඇල්ිහයි කියනෙක් කවුද මෙයා නමින් ගලිසර ඇල්ඩිහයි ඒකවුගුල්ලන්ට නෑ මේ අනු අදිින්න ඕනෙත් නෑ. හැබැ අර අවබෝධය තියෙන්නවා මොනවදමින්. තො මොනොසැකරයිඩක ක්‍රියාකාරී කාණ්ඩයක් තියන. ඒ අපි කියන මගක් කියෙල. ඇල්ඩි හයිඩ කාණ්ඩයක් තියෙන ොනොසැකරයිඩ අපි කියනවා ඇල් දෝසකි. ඔය විදිහටම අපි ගන්නවා මොකක්ද නම් බලන් ඔය විදිහටම අපි ගන්න කාබන් තුනයි. ්‍රෝයේ තියන්නන පුලුවන් මේ විදියට මැදකාබන් පරමානුවට ඔක්සිජන් සම්බන්ධ වල. තොර මේ කාබුනහිල්කාන්ඩේමති මේ පැත්තේ මෙතන ඕයච්චේක් තියනු මෙතන ඕ එච්චේ කක්තිය මේ හිඩිජතියනෝ හයිඩිජන්ධදානකොට කල්පනාවෙන් දන්න ඕනේ ඇයිකාබුවටේ බන්ධන හතරයි හැම තිස්ස අපේ මනසට ටක්ගාලෝ එන්න ඕනේ කබන්වට බන්ධන හතරයි මෙට න්න බෑ එනම් මෙතෙන්ට හහිඩිජනාව මෙතැට හහිඩිජන් ගත්ත පැහැදිලි එතොර මේක තියෙන විසේෂප්වයක් මේ අන්න අපි ගන්න කොමේ අන්න මෙන මෙහෙම එකක් තියෙනෙම අපි මොව ගන්න එළියට අපි මෙයා වරගෙන බැලුවොත් හරියට අපි මෙතනින් ගත්ත වගේ මේ මොව මෙතනින් අරගෙන බැලුවෝ වගේ මෙ මනුවලියල බලන්න දිිත්ත බන්ධන ඔක්සිජන් මේ පැත්තෙත් කාබර්ණ එකත් තියෙන මේ පැත්තෙත් කාබර්ණ එක කත්ති. අ එහෙමනම් අපි කියනවා මෙ ඇල්ඩහයිඩයක් නම් මේ ජාතියේ කොටසකට අපි කියනවා කීටෝන කාණ්ඩයක් කිය ගක් කියලද කියන්න කීටෝන කාණ්ඩයක් කියල කිය. එතකොට ඇල්ඩිහයිඩ කාණ්ඩයක් තියෙන මොනොසකරයිඩ ඇදෝස කියනවන ඔබට පුළුවන් මේකට නමක් යෝජනා කර. මේ එහෙමනම් කීටෝන කාණ්ඩයක් තියෙන මොනොසැකරයිද. මේ කීටෝන කාණ්ඩයක් තියෙන මොනොසැකරයිද අන්න අපි කියනෝ මොනව කියලද. කීටෝස කියලා කියල අන්න. එම් ඔන්න අපිට හබි ෙනෝ මොනොසැකරයිද ගොලන්ගේ ක්‍රියාකාරී කාණ්ඩයනු මෙ ක්‍රියාකාරී කාණ්ඩයන වර්ග දෙකක් එකක් ඇල්ඩෝස අනි්‍යක කීතු. ඔබ හොඳට මතකතියාගන්න මේවා ලියල්ලා පෙන්න්නන්න ඔබ දැනගෙන තිබියයුතු නෑ හැබැයි දරුවනේ අපිට මේ මතකතියාගන්න ලේසි වෙන්නේ මේ වියව්හෝ ඇඳල්ලා පාඩන් කරගත්තා. ඔබ දන්න ොම වුම බන් නයි හිඩනහ ක්සිජනන්තු නයි ්‍රයෝස රෝසයේ තියන්න පුලුවන් මේ විදිීරති ඉන්න පුළුව මේ විදිරති යන්න පුළුව මේ විදිර තිීරන අප පියකට කියනවා ඇල් දෝස මේ විදිරතිීරන අප පිකටිකිෙනන මක්ක ලද කීටෝස එන ඔන්න අපිට ප්‍රශ්නයට උත්තරේ ලැබඩු අප අහන්න ප්‍රශ්නයට අන්න බලන ප්‍රශ්නෙන් කාබනයිල් කාන්්ඩේ වර්ගයානුව කාබනයිල් කාණ්ඩේ වර්ගයනුව අන්න මොනසැකරයිඩ බෙදන වර්ග නම්තර ඒවාට උදාහරණ දේ පැහැදිලිද එන අපි උත්තරය ලියන්නය මෙන්න උත්තරය පි ලියරු මේටිකත් ඔහොම්ම තියන් ලියන්න එකක් තමයි අපිට හම්බ වෙන්නේ ඇ දෝසන්න අපිට හම්බ වෙන එකක් තමයි අපි ගම්මු ඇල් දෝස ඇඩෝස සඳහා උදාහරණ තමයි සමාට විභාගෙදී ඔබට අන්න තීරු දෙහෙකට දාලා ඔබට දෙන්න පුළුවන් මොනොසැකරයිඩ වර්ග උදාහරණ කියල දාළම දෙන්නත් පුළුව. එම නැතුව මෙහෙම දුන්නොත්. ඇෝස අනෝබලියන්න උදාහරණ තමයි ගලෝස් ගලෝස්ම ගක්ෝස්. අනිත කෙන තමයි අපට හම්බේ කීටෝසීටෝ කීටෝස සඳහා උදාහරණ තමයි අපට හම්බේෙන් ෆක්ටෝ ආන්න පැදිලි අ බලන්න අපව් ප්‍රශ්නයමොකක්ද කියල කාබුනයිල් කාන්්ඩේ වර්ගයානුව මොනොසැකරයිඩ බෙදන් වර්ග නම් කර ඒවාට උදාහරණ ද පැහැදිලි වර්ග දෙක ෝ උදාර වල luෝගටෝ වල අන්න ෘෝ F ති ඔබේ ප්‍රනස් කරන විදිාත් එක ෘුක්ෝ රෝ පිළිබඳව ප්‍රශ්න ති කර ගන්න පා ස්ිබා ෙදී ඔපි ියල බහ මෝකට ලක්කුණක් කම්බේ ඇතු මෙන ලකුණු ලැබෙන විදිහ මෙ අපේ ලකුන් ලැබෙන ඕකට මේ ඇල්දෝස වලට එකල කීටෝසවලට තව ලක්ුණ ඇල්ඩෝස සඳහා උදාහරණ ලියනවට අන්න ගලුකෝස්වලට එකලකුණක් ෆෘක්ටෝස් වලට තවලකුණ සමර්ධයන් අප උදාහරණ දෙක් කපිලේලති අන් උදාහරණ දෙන්න කියන කියන එතෝට බොහෝ වෙලාට උදාහරණ එකයි බලාපොරොත්තුවෙන්නේ ඇති එකක් ලිව්ුවනන් ඇති එතට දෙක් ලිවෝොත් මොකොද වෙන්නෙස දෙකක් ලිව්ෝ කියලා කිසි ප්‍රශ්නයක් වන නෑ පැහැදිලි සමහර වෙලාවට අපිට හරියට කියනවා දරුවෝ උදාහරණයක් ද උදාහරණයක් දේ උදාහරණ දෙකක් දේ දාහරණ තුනක් දෙන්න කට පියහරිගටම සංඛ්‍යාත්මකේ අගේට ඕන ප්‍රමාණය ලි වූහම හොඳටම ප්‍රමාණවත්යනෝ වැඩියෙන් අපි ලිව්වා කියලා අපිට එක හානියක් සිද්ධ වෙන්නේ එක අපිට හානියක් සිද්ධ වෙන්නේ නෑක නිවැරදි උදාහරණයක් නං ඒ නිවරදි උදාහරණයට ලකුණු හම්බ වෙන අන තකොට ඔන්න අපි ප්‍රශ්නය උත්තරේ සාකච්ඡා කර ඔබට මාලුතෙන් කියා දුන්න සිද්ධාන්තය තමයි අන්න ඇල්ඩෝ සහ කීටෝ ස ඔබව අරයියනතා චුක්්ක් කතනින්ස් සරහට මේ බලන් අපි කියනවා මොකක් කියලද දැම් මේ ට්‍රෝස වල තියනවනේ ඇල්ඩෝස කීටෝස දරුණේ ටෙටරෝස වලත් තියනවා ඇෝස කීටෝස පෙන්ටෝස වලත් තියනෝ මේ විදිට හෙක්ෂෝස ගන්න අපිල්ළඟ ජනප්‍රියම මෙෙක්කෙන ගලකෝස් ෆෘක්ටෝස් පැහැදිලි අන් මේ කියන දර ග ල් න් ගේ න දි හම්බවිින්. අන්න ල්දෝස කීට ඔස දකින්න පුළුවන්ුව පැැදිලිද අන්න අපි හම්බෙන ොහෙන මොක් කියලද පැහැදිලි ඔය කියන කාරණයත් එක්ක ඔන්න මූලික කාරණා ටික අපිට හම්බෙන මොනොසැකරයිඩ බෙදන වර්ග දෙක ඇල්ඩෝස ක්‍රීට් දම එක මේ ක්‍රියාකාරී කාණ්ඩය අනුවයි අපි බෙදලා තීරණේ යමු ඉළඟ ප්‍රශ්නය බල යන්න ඊළඟ ප්‍රශ්නය බල අන්න ගන්න ප්‍රශ්නය අරගෙන බල්ලයින් දිලීරවල පහත කරුණුවලට අදාළ පොලිසැකරයිඩයක්ද අපහන්නේ ප්‍රශ්නය හ දිලීරවලින් අහන්නේ එක ඒකොට සානවා සයිල බිත්තිවල සංගටකේමොකක්ද ඉඩ අමතරු අපෙන් හනවා සංචිත ද්‍රව්‍ය මුණුව ප්‍රකාගෙදමේ දිලීරවල පහත කරුණුවලට අදාල පොලිසැකරයිඩයක් ද සයිල බිත්ති සංගටකේ මොනවද සංචිත්ත ද්‍රව්‍ය මොනුව. තු අපිට මේක රිජ්ජුවම පිළිතුර අපේ ඔලුවට එන්න ඕනේ. අපි ටක්ගාල මතක්ක එන්න ඕන රයි දිලීර සයිල බිත්තිවල අන්න අපිට හම්බෙනවා මොනවද තියෙන්නේ පොලිසකරයිඩයක් විදියට කයිටීන් දකින්න පුළුවන් කයිටීන් තියෙනවන පිළිතුරණි වැරදි ලකුණක් කම්බේ. සංචිත දර්වය තමයි ග්ලයි කෝජ සචිත දර්ල එ මේ කෙටි පිළිතුරු අන්නවැ දීර්ග විස්සර අපිටනෑ සයිලබිත්ති සංගටකේයි කයිටීන් කියන කොටම අපිට මතක් වෙන එක තමයි දිලිර සයිල බිත්තිවල හා ආතරපෝඩා වංශයේ සතුන්ගේ අ ආත්‍රපෝඩා මං මේ ආතරපෝඩා ඉංග්‍රීසියන් ලව්වා දරුවන්ට කිසි ප්‍රශ්නයක් නෑ මේක සිංහලෙන්ල් ලිය අන්න පුළුව ආතරපෝඩා වංශය සතුන්ගේ පිට සැකිල්ලෙහි කයිටීන් දකින්න පුළුවන්වෙ. කර පොත්තන්ගේ ඉස්සන්ගේ අන්න පිට සැකිල්ලි මොනාත්තියේ. අන්න කයිටීන් කියන පොලිසැකරයිඩය දකින්න පුළුවන්ුව පැහදිි. සංචිත දරේ තමයි අන්න දිලීරවල මොනවද. අන්න ගලයි කෝජ. එතකොට කයිටීන් කියන කොටම කාරණත් දෙකක් මතක් කරගන්න දරු. ඒ තමයි එකක් දිලිර සයිල බිත්තිවල සංගටකක් විදිර කයිටීන් තියනු අනනිත්තක තමයි ආතරපෝඩා වංශේ සතුන්ගේ බහිස්ැකල් එහෙමත් නැත්ත පිට සැකිල්ලේ අන්න කයිටීන් දකින්න පුළුවන් අන්න අපේ හතරවෙනි කොටැට පිළිතුරු සපේලා අවසන් කර ගන්න ඊළඟ ප්‍රශ්නය ගන්න ඊළඟ ප්‍රශ්න ප්‍රබාපද්ධතියක් යනු කුමක්ද නැත්තම් ප්‍රබාපද්ධති යනු මොනවාද ප්‍රබාපද්ධතියක් කියන්නේ කො ප්‍රබාපද්ධතියක් කියන මොකක්ද කියලා පෙන්හන් මේ බලන් දෙවිනි කොට සත්හනවා ප්‍රබාපද්ධතියක ප්‍රධාන කොටස්ේක මොක්දක අපිට මතක්වෙනවා පාට්ටම ප්‍රබාපද්ධති කියනකොටම අපිට මතක්වෙන එකක් තමයි හරි ප්‍රබාසංස්ලේෂණ. ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන පියවර දෙකක් ගැන පිගෙන ගත්තා. ඒක් තමයි අලෝකය මත පදනම් වෙච්චපතික්‍රියාව කෙටියෙන් කියනවා අලෝකපතික්‍රියාව කියල දෙ කැල්විින් චකරේ. ්‍ර අප ආලෝකය මත පදනම් වූ පතික්‍රියාව ගැනගන ඉ්දදි. අපිට හම්මුණ රේකීයේ ඉලෙක්ට්‍රෝන ගලනය හා චක්‍රිය ඉලෙක්ට්‍රෝන ගලනය කියලා අන පතික්‍රයාා මාර්ග දෙක.ඒ එෙක්ක අපිසා කච්ඡා කර ගෙන තියෙනවා අපි ගෙනගෙන තියෙනවා. මේ හරිත ලවවල තමයි මේ වැඩේ වෙන්නේ. එත් එක්ක හරිත ලව තුළ තියෙනවා තයිලකොයි තයිල කොයිඩ පටල තුළ තමයි අන්න මේ, ්‍රබා පද්ධති කියන වා තියෙනෙකි. තොකොට හෙමනං අපි ටික ටි අන්න බලාගෙන යමු මොකක්ද මේ කියලමි හරිතලාවය. ඔබ දන්න හරිතලාව දිීත්ව පටලමයයි ආන්න. ඔබ ඇඳලා පෙන්නන්න මේ විදියට පටල දෙකක් තියනු. පිටතින් තියෙනවා පිට පට ඇතුළති තියවා ඇතුළත පටලේ ටල දෙකාතර අවකාශයක් දකින්න පුළුවන් වේ. හරිතලවේ ඇතුළත පටලේට ඇතුලතින් පංචරයක්තින්. මයිට කොන්ද්‍රියාවලනං පූරක හරිතලවේකනම් පංචරය මාරු කරන්නේ පාදරුවන. හරතලවේකනං පංචරය මට කොන්ද්‍රයාානං ඇතුළත පටලේට ඇතුළ තිෙන්නේ පූරකි. එතුර මෙන්න මේ පචරය තුල අන්න අපිට දකින්න පුළුවන් වනවා තයිල කොයිඩ පටල ඒ තයිල කොයිඩ පටල එකමතක පැක්වෙලා ොනවද හදලතිී. අන්න ග්‍රණා හදලතිනම් පුංචි සඟලවරහනක් දාලා ලියල පෙන්නන්න කවුරු කියලද. ග්‍ර ග්‍රනා කියන්න ඉංග්‍රීසි වචනය ලකුණද. හැබැයි අපි ඕකට සිංහලෙන් කියනවා මොකක් කියලාද. පංචර කනිකා කිය පංචර කනිිකා කියල කිය. පැදිලිද. එතර මේ ග්‍රනා හැදිල තියෙන මොනාවලින්ද. තයිල කොයිඩ පටලවලින්. තයිලකොයිඩ තයිල කොයිඩ පටලවලින් තමයි ග්‍රණා හැදිලති. එත මෙන ග්‍රණ එකන එක සම්බන්ධ කරලා ඔය විදිහට දකින්න පුළුවන් අන්තර් ග්‍රණ අන්තර ග්‍රණ සූස්තර දකින්න පුළුව අන්තර්ග්‍රණ සූස්තරති. එතකට ඔන්න මේ තියෙන්නේ පංචරය ත මූලික කොටස්ටිකෝය. ඔබ හරිතලාේක විවහේ විස්සර කරන්න කළලා විාිත ප්‍රශ්නයක් දුන්නා. විදි ටිකක්් ලොකුවට මීට වඩ හරිතලවයක් අඳන්න හැබැයි මේ පටල දෙක අඳනකොට දරුවන පිටත පටලයෑයි ඇතුළත පටලෑ එමන් නම් කරේ නෑ පිටත පටලේ පිටතින් තියෙන එක ඇතුළතින් තියෙන පටලේ ඇතුළත පටලේඒ පටල දෙකා අතර අවකාශය කුත්තිය පටල දෙකා අතර අවකාශය පුළුවන් තරම් පටුවෙන්න්න අදී ද ඔබ අඳන්නේ පැන්සලෙන්නේ එද ඔබට ඒ එක අඳන්න පුළුව හරිතලවේ මේ හැඩය ඔබ පවත්වගෙනය පිටට ලෑයි තුළත පට ලැයි පුළුවන් තරං සමීපවාදී ඒ අන්ද ඉන්න එපා මේ විදිහට අන්න මේ පිටත පඩලයන්ද මේ ඇතුළත පටලෑයන්දමින් අන ඒහෙම අන්ද ඉන්න එපා මොකද ජීවවිද්‍යාව ඉගෙනගන්න දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ තීරු එ ප්‍රායෝගික පරීක්ෂණ වලදී ස්කෝලෙ ගුරුවරයා විසින් ඔබව අන්න අන්වීක්ෂයෙන් රූප සටහන් පෙන්නලා ඉතා අමතරව අප අන්වීක්ෂ තුලින් බලලා පස්සේ ඉට අදාළ ආලෝකන්වීක්ෂිය රූප ඉලෙක්ට්‍රොනන්වීක්ෂිය රූප පෙන්නලා ඒවලින් ඔබට රූප සටහන් අඳන්න හුරු කර. ඒ ඉන් අපි හැමෝම දන්නවා බයලජි කරන දරුවන්ට රූප සටහන් අඳින්න පුළුව ප්‍රශ්ටපත්තරයේ මාකින්ස්කීම් එක උත්තරපත්තරේ තියෙනවා නිවැරදි රූප සඳහා ලකුණුදේ. නිවැරදි රූප හරියට නම් කරලා තියෙන්න්න ඕන නිවැරදි රූපයක් වන්න. දකට ප්‍රශ්ටපත්තරේ බලන්න ගුරුවරයට වැටවුණොත් මේ රූපය උසස් පෙල කරන දරුවෙක්ට ගැලපෙන්නෑ ජීවවිද්‍යාවගෙන ගත්ත දරුවෙක්ට ගැලපෙන්නෑ කියෙ ෙතුුණ හම ඒකට ලකුණු දෙන්නන්නේ නෑ. දි අති ඒ රද කරගන්න හොඳනේ. අපි මක්කරගන්න නොද. අන්න ෆුල්ලි ලේබල් කරෙක් ඩෑග්‍රම්කට ලකුණ හම්බේ. සම්පූර්ණයෙන් නම් කරනලද නිවරදි රූපයකටයි ලකුණ හම්බේ ද නිවැරදි බව පවත්ත ගන්දි. අ අපි ඇඳ රූප අපිට මතක්වෙන් ඕන සහපි රූප ඇදල ඇඳල ඇඳල පුරුදුවන් අන්නවේ. දො ඔන්න දෙති මේකට තව එක තුකරන්න තියෙනවා දරු. පිෂ්ට කනනිකාපි දානන්න පුළුවන්ට. ඩමතර වන්න හැත්තෑවයි ස්රයිබ සෝමතිය නොමේක ඇතුළේ ටිකනම් කරන්න පුළුව පැහදිලි ඔන්න මූලික කොටස් ටික දන්න පුළු මේ තයිලකොයිඩ පටලයක් ගත්තයින් පස්සේ ඔන්න ඔය තයිලකොයිඩ පටල තුල්ල මේ එක පටලෑ තයිලකොයිඩ පටලයක් කියන්න හරියට පොත්තක එක පිටුවක් වවාගේ. එතොර ග්‍රණ එකක් කියලා කියන්න අර පිටු ගොඩාක් හැදිච්ච නැත්තම් පිටු ගොඩාක් එක තුවෙලා හැදිච්ච පොතක් වල් එතුර එක පිටුවක තමයි මේ තයිලකොයිඩ පටල තුළ තමයි අන්න අපිට දකින්න පුළුවන් වෙන්නේ ප්‍රබාපද්ධති මේකෑ ඇතුළේ තිය නොම මේක ඇතුළේ ප්‍රබාපද්ධතිති තුර මෙයා තයිලකොයිඩ මේ තයිල කොයිඩ පටල් යිලකොයිඩටල තුළ තිය නොමනද එත ප්‍රාපද තියක්ක්තිිකක් විශාල ක ලැලූත් මේ පුංචියට ඇඳල තින මේ ්‍රිකෝන කැල්ලක්ගේක් විශාල කරල බැලුව තන්නම මේ ප්‍රබාපද්ධ තියක අපිට හම්බෙනෝ මේ විදිහ කොටස් දෙක පැහදිලිද එකක් තමයි මේ කොටස තමයි මේ ආලෝකය ලබා ගන්න කෑල මේ ග තින මේ ආෝකය ලබාගන්න දායක වෙන ප්‍රබාසංශලේෂක වර්ණකෝකෙතිෙන එතකොට එනම් එකක් ආලෝකඵල ලබාගන්නා මධ්‍යස්ථානය මකක්ද කියන් ආලෝකඵල ලබාගන්න ලබාගන්න සංකීර්ණය කිව්හැකි. අ ආලෝකඵල ලබාගන්නා සංකීර්ණය නැත්ත ආලෝකඵල ලබාගන්නා මධ්‍යස්ථාන මේක ඇතුළ තියෙනවා තවත් එක අන් එක අපි කියනෝ ප්‍රතික්‍රියා පතික්‍රයා මධ්‍යස්ථාන සංකීර්ණ තිික්‍රා මධ්‍යස්ථාන සංකීර්ණය දකින්න පුල් එතකොට අලෝකය පල ලබා ගන්න මධ්‍යස්ථානයේ නැත්තං සංකීර්ණේ ප්‍රවාශංශලේෂක වර්ණක තිය නොම අන්ඒ වර්ණක මගින් අන්න ආලෝක ශක්තියේ තියෙන පෝටෝඩ අන්න මොනවද ගන්නේ මේ ආලෝකයේ තියන පෝටෝන ලබා ගැනීම සිද්ධක. අප මේක මොනාද කරන්න අන් ම වචනයෝගොල්ලට දෙන්න පෝටෝනම අලෝකේ තියෙන පෝටෝන ලබා ගැනීම සිද්ධ කරන්නේ අනම ආලෝකඵල ලබා ගන්නා සංකීර්ණය මගේ එතුර ඒ අරගෙන ට පුලුව මේගොලඟ ශක්තිය මරු කරන්න මේ වර්ණකවලට අන් පැදි එතුො මේ ප්‍රාපද්ධතිය තියනෙනවා ඊල්ළඟ කොටසක් ඇතුළේ ම මෑන්ද ප්‍රතික්‍රයා මධ්‍යස්ථාන සංකීර්ණය ඒ ප්‍රතිග්‍රයා මධ්‍යස්ථාන සංකීර්ණය ඇතුළ තියෙනවා අන්න ඉලෙට්‍රෝන පතිග්‍රාහකය කෞදීන්නේ ඉලේ‍රෝන ෙක්ටෝන පති ග්‍රහකයින්න අනිට අමතරව ලෝරෆිල් ඕක අපට දකින්න පුුවන් වෙනවා මොනවද ඕෝක තියනවා මොනවද තියන්නේ න්නම ලෝරෆිල් තිය? තියෙ ලෝරෆිල් ඒ ම මේ මතක්කරයි යන සිද්ධාන්තටිකත් එක්ක ඔබට මේ සම්බන්ධෝ හසලා අවබෝධයක්නු ත්‍රීඊළඟ ප්‍රශ්්‍රපත්තර වලටත් මේ පාවිච්චිරකන්න පුළුවන් එතකොට අන් ොට අපි කිය නොමක් කියලද අන්න මේ තියෙෙන් එතකොට ප්‍රබා පද්ධතිය අපි කියන පොටෝසිස්ටම් එක අන්න මේ තියන එෙකොට ොකක් කියල තිගෙන අන්න ප්‍රබා මේ අපි නම් කරනවා මොකක් කියලද පබා පද්ධති එතකොට ප්‍රබා පද්ධතියක මොනවාදතිෙන් ලෝරෆීල් තියන ඉඩාමතරව අන්න තවත් අපිට හම්බ වෙන කාබනිකානු තියනු ඒ තරක් නෙවෙයි ප්‍රෝටීනත් මේක ති මෙ සංවිධානය වෙලා තියෙන්න්නේ කොහෙද තයිලකොයිඩ පටල මත තියෙන සංකීර්ණයක් තමයිම මේ සංකීර්ණයක් තන් අපි කියනවාමොකක් කියලද අන්න ප්‍රබා පද්ධතිය කොයිද මේවා තියෙන් හරිතලවේ තයිලකොයිඩ පටල්ල තුළ සංවිධානය වෙලා තියෙන ලෝරෆීල් අනු අනෙකුත් කාබනිකානු හා ප්‍රෝටීන එක තු වෙලා හැදිච්ච සංකීර්ණයක් අපි හඳුන්න වාමොකක් කියලද ප්‍රාපද්ධතිය මේ කියන්නේ පොටෝසිිස්ටම් එකක් කියලා අන්න අපි කිය නො හින්ඳ කෙටියදානොොටෝාද ප්‍රබාපද්ධති දෙක් අපිට හම්බව ප්‍රාපද්ධති දෙක් අපිට හම්බෙනො එකක් 1 අනිත්්‍යක අපින කලින් ොහොම ලියන් ලකුණු හම්බෙ ප්‍රාපද්ධති එක ප්‍රාපද්ධති දෙක ්‍රාපද්ධති දෙක මගින් පතිග්‍රහණය කරන්නේ ආලෝකය හයසි අසුවයි නැනෝමීටර් තරංගායාමයන්ගේ ශක්තිය ප්‍රබාපද්ධති එක මගින් පතිග්‍රහණය කරන්නේ අන හස්සීයයි නැනෝමීටර් තරංගායාමයන්ගේ ශක්ති ඔන්න ප්‍රවාාපද්ධති පිළිබඳ තුර ්‍රාපද්ධතියක් මේ මම එකක් කැන්ඩ මේ විදිියම තව එකක් අපිට අන්නඩ පුළුවන් මේකට කියන ඕ නම් ්‍රාපද්ධති දෙක අනිකට පික ප්‍රභාපද්ධති එක දෙන්නම් එක වගේ වෙනසකට තියන්න මොකදද ප්‍රභාපද්ධති දෙක පතිග්‍රහණය කරන්නේ ආලෝකේතියන හයිසි අසුවයි නැනෝමීටර් තරංගායාමයන්ගේ ශක්තිය ප්‍රාපද්ධති එක පතිග්‍රහණය කරන්නේ හස්සියයි නැනෝමීටර් තරංගායාමයන්ගේ ශක්ති එ දෙක තමයි තියන වෙනසකටති එ අපි ඔටි ඔබට පුළුවන් මේ මේ ඔබට පුළුවන්න්නර මම කියන කෙටසරාන් පොතට ලස්සරට ඇතුළත් කර ගැනීම සිද්ධ කරන්න පුළු පැහැදිලිදන් එමන අප යනවා ප්‍රශ්නයට මොකදද ප්‍රශ්නතියෙන් ගන්න ප්‍රශ්නය ප්‍රබාපද්ධති වියනු මොනවාද ්‍රාපද්ධතියනු මොනවාද ඔන්න අපි උත්තරයක් ලිය ප්‍රබාපද්ධති කියන්න මොනවත්. අපි ඉගැනගත්ත කාරණාටික පාවිච්චි කරලා ප්‍රබාපද්ධතියක් කියන්නේ ලෝෆී ලෝරෆීල් අනුම අනකුත් ബനികോട്ട് ഫ്ലോറോഫി അനു കൂത്ത് കാബനികുഹാ പ്രോട്ടീൻ തൈലോകോയിഡ പട്ടൽ തൈലകോയിഡ പട്ടൽ මතව් සංකීර්ණ තයිලු කොයිට පටල මතෝ සංකීර්ණය අපි කියනවොමොකක් කියලද ප්‍රබාපද්ධතිය. ඇතු අපට ලකුණු හම්බෙන ඕෝුකේදී මේ බලන්න ලකුණු හම්බෙන එක මොනෝට ලකුණු හම්බෙන මේ පොයින්ටිකට ලකුණු හම්බෙන. ලෝරෆීල් අනු එකයි. අනෙකුත් කාබනිිකානු දෙකයි හා පෝටීන් තුනයි තයිල කොයිඩ පටලමත් හතරයි. උ සංකීර්ණයක් අන්න වැඩ. ඉතින් මේවා මේ විදිහටම ලියන්න ඕන කියලක් නෑ ඔබට ලියන්න පුළුවන් අන්න පෝටීන්සලම් පටන්ගන්න පෝටීන් කලෝරෆී අු අනෙකුත් කාබනිකානු තයි කොයිඩ පටලමත ව සංකීත්. එමනත්තා තයිල්ල කොයිඩ පටලමත එතනින් පටන්ගන්න. තයිලකොයිඩ පටලමත ලෝරෆීල් අනු අනෙකුත්කාබනිිකානු හා පරෝටීන සංවිධානය වීමෙන් සෑදුනු සංකීර්. ලස්සන වජන කුත්යකතුක රමගත් සංවිධානය වීමෙන් සෑදුනු සංකීර්. කොහොමලිව්ුවත් ඔබට ලකුණු හම්බ වෙන්නේ අදාල පියවරයන්ට ලකුණු හම්බවේ ත මේක ලකුණු හම්බේ නො එකයි දෙකයි තුනයි හතරයිහ. මේ න පොයි පොයින් පහක් මේ කරුණු පහක් අපිට හම්බ පැහැදිලිද එමන යන්න ඊළඟ ප්‍රශ්න් ප්‍රබාපද්ධතියක ප්‍රධාන කොටස් දෙකමකත් ප්‍රාද්ධතිය ප්‍රධාන කොටස් දෙක මොනවාද මේ අපි කිව්වෙ ප්‍රබාපද්ධතියක ප්‍රධාන කොටස් දෙක මතක් කරන්න ප්‍රබාපද්ධතියක ප්‍රධාන කොටස් දෙක එකක් අලෝක පල ලබාගන්නා සංකීර්ණයම අලෝකඵල ලබාගන්නා සංකීර්ණේ මෙ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර් මෙන්න එක මෙන්නද පැහදි අප උත්තරයට එන්න නොමොකත් ආලෝක පල ලබාගන්නා සංකීර්ණය ආලෝක පල ලබා ගන්නා මධ්‍යස්ථානය ඒත්කමක්නෑ මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය අපි ලිවුම් බලන් අපි ලියුම් මොද පිටහම්බෙන කොටස් දෙක එකක් ආලෝක පල ලබාගන්න සංකීර්ණය දෙක පතික්‍රිය මධ්‍යස්ථාන සංකී බඩා හොඳයි දරුවනේ එකම විදිහකට පාඩන් කරගන්න වෙනස් කරන්නේ යන්න එපා මෙ මෙහමත්ලි යන්න පුළුවන් මෙහමත්ලි යන්න පුළුවන් කෙ ලපිකිවට ඔබ පාඩන් කරදයක හරිටම වචන පාවිච්චි කරන්න හේතු ඔබට නැත්තං ඕක තක් වෙන ොට වා පැටලිලා මතක් වුණොත් අපරාධයක් වෙන ඉද සම්පත් පොතේ තියන එක ඒ විදිහටම පාඩන් කරගන්න ඒවා වෙනස් කරන්න පා ඒව සම්පත් පොතේ හයිලයිට් කරලා ඒවලි කෙටිසරහන් පොතක් කදාගෙන තවේක අන්න මේ වචන ටික හරියටම මතකට ඇතුළු කරලා තියාගන්න එතොට වරදින්නේ නෑ ඇතුොට අපි මේවල්ලියන ගොඩ තවත් මේ අපේ මතක අලුත්ත. එන ඔන්න අපි මතක් කරගත්තා මොකක්දද. අන්න ප්‍රභාපද්ධති පිළිබඳව පුළුල් විස්තරයක්න්න අපි සාකච්ඡා කර පැදි ප්‍රබාපද්ධති පිළිබඳව පුළුල් විස්තරයක් සාකච්ඡා කරයි තොටු මේක අන්න තව පොඩ්ඩක් ඉස්සරහටරගෙන ගියානං අපි අපිට පුළුවන් අන්න රේකය ඉල්ලෙක්ට්‍රෝන ගලනය කොයි වගේද කියලා හොයල බල අන්න අලුෝකේ මත පදනම් වෙච්චපති ක්‍රියාවේ ඒවගේ ම අපිට පුළුවන් කක්්‍රිය ලෙක්ට්‍රෝන ගලනය පිළිබඳවත් මෙතනින් චුට්ටක් ස්සරට රංගේල හොලවෙලන්න අපට පුළුවන්කම තින් අපි හමු ඊළඟ ප්‍රශ්නය බල බලන්න ප්‍රශ්නමොකක්ද තියෙන්නේ කියලා NDP රිස මගින් උත්පේරණය කරන ක්‍රියාව කුමක්ද N රි මගින් උත්පේරණය කරන ක්‍රියාව කුමක්DPරිඩේ හෙම කියනකොට අපි ප්‍රශ්නය මං ඔබට කිව්වා දරුවන්ට ප්‍රශ්නය ධපාරත් තුම් පාරක් කියවන්න කියලා. හතු රෝක එක එක හළ ගන්DP නං මතකයි සයිලිය සොසනයට සහභාගිවෙන්. එ ්‍රබා සන්ස්ලේෂණයට දායක වවෙ. එන්නේ DP ප්‍රබා සන්ස්ලේෂණයට දායක වෙන්නේ හරි ප්‍රභාසන්ස්ලේෂණයේ ආලෝකය මත පදනම් වෙච්ච ප්‍රතික්‍රියාවිදි එන්නේ DPH හදනු අන් බලනකු මතක් කරගන්න විදිහ මේ කියන ස්ටෙප් බයිස්් තර ප්‍රාසන්ස්ේෂණය ආලෝකය මත පදනම් වෙච්ච පතික්‍රියාවවිදි එන්නන්නේDPH හද. එන්නේDP හැදන තනට තමයිDP රිඩක්ටේන්සයිමය මැදිහත්වෙේ එහෙම අපට චු්ටක් නයන් අපි මොක අමතකයි කිය මුකුත්ම මතකනන්නේ රිඩක්ටේස් කියලක් අහලමන හැබැයි තිDP රිඩක්ටේ සමතක වුණාටන්නේDP මතකයින් අපි තැ ප්‍රබා සන්ස්ලේශයේ ආලෝකපතික්‍රියාවේ රේය ඉල්ලෙක්ට්‍රෝන ගලනයේ දී හැද අන්න එ අපි අමු බලන්න රය ඉල්ලෙක්ට්‍රෝන ගලනය පැත්තර චුක්ටක් මොකදද කියන් අන් ඔ රේය ඉලෙක්ට්‍රෝන ගලනයේ දී අපි දන්න කත්තමයි ප්‍රබාපද්ධති මගින් අන්න ප්‍රබාපද්ධ තිමේ අපි ඔක් ගම්මුකෝ මම ඉතා කැටියෙන් අඳී ප2 ප්‍රබාපද්ධති දෙක එක ගන්න ලෝකයේ තියන පෝටෝන් මෙයා ගන්නේ හැසි අසුවයි නැනෝමීටර් තරංගායාමයන්ගේ ශක්තිය අරගත්තා මුකොද වෙන ඉල්ලෙක්ටරෝන ඉලෙක්ට්‍රෝන විසර්ජනය වෙලා ඉල්ෙක්ට්‍රෝන යනවා ප්‍රාථමික ඉලෙක්්‍රෝන පති ග්‍රහක ඇතුළට මේ කවදද මේන් එනම් මේ ඉලෙක්ට්‍රෝන විසර්ජනය වෙලා අධිශක්ති මට්ටමකට ගිහිල්ල ඇතුළ වෙනවා පාථමික ෙක්ෝන පතිග්‍රාහකයට මම කෙටියෙන් දැම ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන පතිග්‍රාහකේ එතු මෙයා අස්ථායි වෙනයි මෙට ඉලෙක්්‍රෝන හම්බුුණ අස්ථායිවෙච්ච මම්මකොද කරන්න මෙයා එලෙක්ට්‍රෝන වාහත ශ්‍රේණයක් කොස්සේ අන්න තමන් සතුවතියන මේ අන්න අධදිිශක්තිී ලෙක්ට්‍රෝන පහලට ගමන් කරෝ පැහදිලි අන්න එහෙම පහලට යනකොට වැඩි ක්තියක ඉඳදල අඩු ශක්තියකට ගමන් කරද්දි ශක්තිය නිදහස් වෙන ඒ නිදහස් වන ශක්තිය පාවිච්චි කරලා DP අනුවකට පොස්පේට් කාණ්ඩයක් එකතු කරලා AAT හදහ එ මේකට කියන ප්‍රභා සංස්ලේෂණයේදී මේ අලෝක ශක්තිය මගින් ATDP හදන එක අපි කියන ප්‍රබා පොස්පොරයිලී කර ප පොස්පෝ රයිල කරන්න මං මේ උබට කියන්නේ ්‍රේකීයේ ඉලෙක්ට්‍රෝන ගලනය දළ සටහන මේකෙන් ඔට මේක තිනොට මතක තියා ගන්න පුළ මේක ප්‍රබාපද්ධ යන්නේෙවෙීමේ මමමක්කරද රව්මක්කඇන්ද හැබැ අර ප්‍රබාපද්ධතියක් කියන අපි දැක දැකල් අලෝක පල ලබා ගන්නා මධ්‍යස්ථාන සංකීර්ණය අනපතික්‍රියයා අධ්‍යස්ථාන සංකීර්ණය එම සංකීර්ණ දෙකක් තියෙන ගොම සංකීර්ණ එක හැබ අපි මේ දල වශයෙන්ය දෙක මේ ප්‍රබාපද්ධති දෙකනම් එකටමයි මුලින් මාලෝකයේ ලබාගන් ලබාගෙනින් ඉලෙක්ට්‍රෝන විසර්ජනය වෙලා මක්කෙනනවත් අධිශක්ති මට්ටමට කියල ප්‍රාමි ල්ලෙක්ට්‍රෝන ප තිග්‍රහක ඇතුළට ඇතුව වෙනු මේ අස්ථයි වෙන දැමකොදවෙෙන ඉලෙක්ට්‍රෝන වාහකසේනයක් කොස්සේ ඉලෙක්ට්‍රෝනදු ශක්ති මට්ටමකට ගමන්කරු. දැම්මයාගේ ඉල්ෙක්ට්‍රෝන හිගවරු ඒ ඉලෙක්ට්‍රෝන හිග වෙන කොට ොකද වෙන්නේ ආලෝකය මගින් ප්‍රභාවිච්චේදනය කරනු අන්න ජලය කඩනෝ එස දනායන වලට දන්න ඉලෙක්ට්‍රෝණ වලට දන ඔක්සිජන වලට කැරේ. ඕකට කියනවා අලෝකය මගින් ජලය කඩනු එන අපි කියනවා අලෝකයනම් ප්‍රබා කඩනවා විච්චේදනේ එන ඕකට අපි කියන ජල ප්‍රභාවිච්ේද. පැ මෙ මේ ෙක්්‍රෝන බල අන් මෙ මේහම්බෙන ඉලෙක්ෝන මෙන මෙතෙන්න්ට ආදේශවය ඇයි මෙතනිින් ඉලෙක්ට්‍රෝන එලියට ගානම මේඉෙක්ට්‍රෝන හිගය සම්පූර්ණ කරන්න ආදේශව දැ මෙතන තියෙන වන්න ප්‍රබාපද්ධති එක .1 ාපද්ධ එක අපි මේ1 ප්‍රබාපද්ධති එක මෙ අප තිග්‍රහණය කරන්නේ හස්සීයි නැනෝමීට තරංගායාමයන්ගේ ශක්ති දැ මෙයාට ආලෝකයේ වැටනු මේගෙනනුත් තිලෙක්ට්‍රෝන මක් කෙනවා ද අරවිදදිටම විසර්ජනය වෙලා අධිශක්ති මට්ටමකට ගමන් කරලා ඇතුළු වෙනවා මේ විදිහම කඩද. ප්‍රාතමික ඉලෙක්ට්‍රෝන පතිග්‍රාහකයක් තුළ ප්‍රාථමි ඉලෙක්ට්‍රෝන පතිග්‍රහකයක් තුළට මෙත් අස්ථයි වෙන එන මෙයා කරන්නේ තමන්ගේ අශක්ති ඉලෙක්ට්‍රෝන ෙක්ටොන හකවු එනක් කොස්සේ අඩ්ඩු මට්ටම කටයවල් පැහැදිලිද ඕක තමයි මේ මෙතැනි පටන්ගත්ම ඉල්ෙක්්‍රෝන මෙතැට ගිය තනින් මෙ තැට ගියා අ එතනින් මෙතැන්ට ගල්ලා මෙතන ඉලෙක්්‍රෝන විසර්ජනය වෙන කොටමයා ඉලෙක්ට්‍රොන හිග වෙනු ඒහිගේිය සම්පූර්ණ කරන්න මේ ඉලෙක්ට්‍රෝනා දේශත මෙනින් ඉෙට්‍රෝන විර්ජනය වුණ මෙයාගේ ඉලෙක්ට්‍රෝන හිගවුුණා එවිට ජලය ප්‍රාවිච්චේදනය වෙලාමක් කරගත්තද අන්න ඉලෙක්ට්‍රෝන හැදුව ඒ ලෙක්ට්‍රෝන මේකට ආ දේශව මෙතනනි ඉලෙක්ට්‍රෝන විසරජනය වුණා මෙයාගේ ඉලෙක්ට්‍රෝන හිගවුණ ඒහිගේ සම්පූර්ණ කරන්න මෙතනින් ආපු ඉලෙක්ට්‍රෝන ආදශව දැ මෙතින් එලියට කියපු ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන හකතුළින් යනු මේ අපි කියන්නේ වාහක ඒතුළින් අඩු ශක්ති මට්ටමකට යන එම ගියයි පස් එමකොද වෙන්න මෙන්න මේ ඉලෙක්්‍රෝණයි මෙ මේ ජලය ප්‍රභාවිච්චේදනයේදී හැදිච්ච H එකත් මෙතෙන්ට නුම් ඒත් එනෝ මෙතෙන්ටම කවුද දන්න මගින් ඉෙක්්‍රෝන් මගින් සයි තුළ තියනDP මොනෝ බවටත පත් කරන්නේ DPH බවට පත් කර DP දDP බව පත් මෙන මේ ක්‍රියාවලිය කරන්නේ අන්නර අපිට ප්‍රශ්නයේදී හම්බවෙච්චDPරිඩක් තුො මේ ක්‍රියාවලියන්න මේ කියාවල සිද්ධ කරන්නේ කවරු මගින්ද මෙ මේ ප්‍රතික්‍රියාව උත්පේරණය කරන්නේ කවද මේ ප්‍රතික්‍රියාව උත්පේරණය කරනවා NDPරියි ම අන්න එතුරේNADP ෙක්්‍රෝ හයිඩිජන් අර ගෙන මක්කරවාදDPHහ එතුර මේ ආලෝකපති ක්‍රියා විදි තමයි මේ ක්‍රියාවලිය සිද්ධවෙ මේ වැඩේට ඕන කරන ශක්තිය ගන්න සූර ශක්ති එනම් මේ වැඩේ කරන්නේ ප්‍රබා කවද ප්‍රබා ආලෝකෙ එ අප මෙතනදි සිද්ධ වෙන ක්‍රියාවලිය බලන්නකDP මේ ඉෙක්ට්‍රෝන ගන්න ඔබ මතක් කරගන්න දරු කිසියම් කාණ්ඩයක් නැත්තං සංයෝගයක් ออกසිजන් ගන්නවනං ออกසිකරණයजන් ගන්න වන සිරය जන් පිට කරනවාන සි හරණය इෙक्ට්‍රෝන ගන්නවන इලෙक्ට්‍රෝන ලබා ගැනීමක් නං කරන්නේ අපි කියනවාඒක අ ඔක්සිජන් ලබා ගැනීම ඔක්සිකරණය ඉලෙක්ට්‍රෝනනල් ලබා ගන්න අපි හඳුන්ුනාමොකක් කිය රිඩක්ෂන් එක රිඩක්ෂන් එකක් කිය කියන ඔක්සි හරණය එනම් මේ ආලෝකය මගින් සිදු කරන ඔක්සි හරණ ක්‍රියාවලිය අලෝකය මගින් සිදුකරන එන්නේ DPH හදන එක ආලෝකයට කියනවා ප්‍රබා මෙතන සිද්ධ වෙන්නේ ඔක්සි හරණයක් එද පියෝකොට මක් කියනවා ප්‍රබාක්සි හර ප්‍රභාක්සි හරණය කරන්නේ කවුරු මගින්ද NDP රිඩක්ටස් මගේ දැන් ඔබට පැහැදිලි දීර්ග ගමනක් ඔබව එක්ක ගෙනාවේ මොකක් ගැන කියන්නද NDP රිඩක්ටස් ගැන කියDP කියවන්න ප්‍රශ්පක් DP රිඩක්ේස් එසේ මගින් උත්පේරණය කරන ක්‍රියාව කුමක්ද එතකොට දැන් ඔබ දන්න කාරණත් එක්ක ඔබට එක පාට්ට මතක් වෙන්න පුළුවන් හරින්නේDP රිඩක්ටේස් තමයින්නේDP හා ඉලෙක්්‍රෝනත් එක්ක එකතු වෙලාන්නේDP හද එත රබෝකට සමීකරණය ලියලා එන්න කියලා හිත එන්න පුුව සමීකරණ ියන්න පාදරූ ඇයි අප අහන්නේ උත්පේරණය කරන ක්‍රියාව කුමක්ද උත්පේරය කරන ක්‍රියාව කුමක් ද කියන කනම් අන්න අපි කියන වා මොගක් කියලද පොතන දී උත්පේරණය කරන්නේ අන්න NDP ඔක්සි හර ප්‍රභාාවක්සි හරණය කලකව හ අපි ඕකට කියන ොමොගක් කියලද අන්න අපි ගම්මු හරණේ NDP ඔසි හරණය තමයි NDP රිඩටේස් මගින් උත්පේරණය කරන පතික්‍රියාව වෙන්නේ මේට සමීකරණ ලියන්න එපා සමීකරණය ලියන්න නං ඔබට සමීකරණය ලියන්න කියලා කීර් NDP රිඩක්ේන්සයි මේ මගින් උත්පේරණය කරන පතික්‍රියාවට අදාළ සමීකරණය ලියන්න කියලා කිව්වෝොත් අන්න අපිට පුළුවන් සමීකරණය ලියල පෙන්නන්නම NDP දෙෝන NDP පැදිි අපිට ඕක ලියලාම පෙන්නන්න මොක ද පිළියන්නේ N ෙ නපිළිය නෝමොකක් කියද ටික ඉතලය අපි දිගට දාගන්න පඇදි ඉතල ටික අපි දිකරදා ගන්නවා මෙතැට අපි ගන්නවා එන්නේDP ඇ ඉත ඉදිකරාගත් අපි ඉතල වඩින් අපිට ලියන්න පුළුවන් මොකක් කියලද අප ඉතල ඩිං ලියනDP ේ රිඩේන්සයි තර මේ ක්‍රියාවලි උත්පේරණය කරන්නේ NDPරිසයි ම අන්න. තරෝබට විවාාගිදී සමීකරණය ලියන්න කිව්වොත් අන්න මේ සමීකරණය හොම්මම ලියලා පෙන්න්න. ක්‍රියාවලි ඇහුවොත් NNADP හරණය තමයි අන මේක තුළ සිදුවන ක්‍රියාවලි. පැහැදිලිද අ එහමට ඔන්න අපි ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුර සහ ඊට අදාල වටපිටාව අපි සාආකච්චා කර පැදිලි හිට අදාල වටපිටාව අපි ආකච්ඡා කර එතු අපි කියන ොමොකක් කියලද ඔන්නDP රිඩක්ටේ එසයි මේ මගින් සිදුකරන ක්‍රියාවලිය පිළිබඳවයි අපි මතක් කරේ පැහදිලිදDP රිඩක්ටේ මගින් සිදුකරන ක්‍රියාවලියට අදාළව මොක්ද වෙන්න කියන කාරණය අපි හොයලා බැල NDP ඩක්ස්යිේ අදලෝ සිදුවන ක්‍රියාවලිය පැදිලිරේ මොකද වෙන්න NDP දනෙක්්‍රෝන H ධන අයනත් එෙක් එකතු වෙලා NDPDP සාධනෝ මේක්‍රියාවලිය උත්පේරණය කරනවා කවුරු මගින්ද NDP ස ම පැදිලිත් රික්ේසයි මගින්මක්‍රියාවලිය උත්පේරණය කිරීම සිද්ධ කර ය ඉළඟ ප්‍රශ්න ය ඉඟ ප්‍ර්න ඉඟ ප්‍රස්්් පැදිලි බල අන්න එමනං ඔන්න අපි ප්‍රශ්නයට උත්තරේ පැහැදිලි කරගත්තා NDP රිඩක්ටේ සේන්සයි මේ මගින් උත්පේරණය කරන ක්‍රියාව NDP හරණය කියන එක අපි කිව්වා එනම් ඔන්න අපිට ලකුණක් කම්බෙනවා අන්නDP ක්සි හරණය කියන ඉඩ පස්ස අප අහන ප්‍රශ්නය පහත කොටස සම්පූර්ණ කර ්‍රාන්ස්ලෂ4ෝ පතයේදී4ෝ පතයේදිය මත්නැත්තං ප්‍රභා ංස්ලේෂනයේ C4ෝ යාන්ත්‍රණයේදී අන්න අපේ අහනවා කාබොනිික් ඇන් යිඩ ්‍රේස් පතික්‍රියා කරන පතික්‍රියක මොනවද ඇතිවන ප්‍රතිඵල මොනුවද. ඉඩාමතරව පීපී කාබක්සිිලේස් මොනුවද කරන්න කියන කාරණය පිළිබඳව අපෙන් ප්‍රශ්ණ කරලති පහැදිලිද. ඉකල දාම් බලන් කියවන්න ප්‍රශ්න කියවන්න ප්‍රශ්න ප්‍රශ්න පහත කොටස සම්පූර්ණ කරා ප්‍රබාසන්ස්ලේෂනයේෝ පතයේදීෝ පතේදී කාබනි න්යි්‍රේස් මොනවද කරන්න Pීීකාොක් සිලේස් මොනවද කර කාබොනික් න්යිේ එන්සයි වැදගත්වනවා මොකටද අන්න කාබන්ඩ ක්යි් දනජලය ආන එක තමයි පතික්‍රියක දෙක පැදිලි ඇතිවන පල තමයි අපිට හම්බ වෙනවා ඇතිවන පලය බයිකාබනේට 3ම එ ඕක C4ෝ ප්‍රබාසන්ස්ලේෂණ පතේතියන විශේෂත්වයක් මොකක්ද දැ C3 ප්‍රබාසන්ස්ලේෂණයට කෙළින්ම දායක වෙන්නේ කාබඩ ක්සයිඩ් RුBP එෙක්ක කාබඩ ක්සයිඩ් අන්න පතික්‍රියාවති හැබයි ස4ෝ පතයේදී තියෙන්නේ අන්න පීීතෙක්ක කවුද. බයිකාබනේට් ප්‍රතික්‍රියාවතිය අන්න ව. ත බයිකාබනේට් ප්‍රතික්‍රියයා කර. එතකොට ඉස්සල්ල හෙනම් සීෆෝපතයේ දී මොනොව හැදන්න ඕනද බයිකාබනේයට හදාගන්නු. බයිකාබනයට හදාගන්න ඕනේ ඒ බයිකාබනයට හදාගන්න තමයි කාබොනිින්නයිඩ්‍රේස් මගින් කාබඩ ක්යි. අන්න ජලය පතික්‍රියා කරවල බයිකාබනෙට් හා එච්ෂ දාන හදාග පතික්‍රියාව සීත්‍රීවලනෑ සී4ෝ යාන්තරනයේ තරක් අපිට හම්බ වෙන එක පිිකාබොක්සිිලස් පිිකා බොක්සිලස් අන්න පතික්‍රියාව අපිට හම්බේෙනෝ පිකා බොක්සිලස් අන්නී පතික්‍රියා කරනවා කාත් එක්කද මේ හදපු බයිකාබනේට එක්ක අන්න එනම් පතික්‍රියක තමයි දනකාන CO එතකොට Pකාබක්ලස් මගින් Pකාබනට එක් එක තු කරලා අන්න හදනෝ මොන හදලෝ අපට ල යන්න පුුවන් ඕඒ එ ලිවත් ලකුණු දෙ ඔක්සලෝ වැසිටේට් ඇත්තම් ඔක්සලෝ ඇසිටක් අම්ල ඔ බොහෝ තැන්වල අපිට ඔ වචන දෙක හම්බෙන ඔක්සොලෝ ඇටක් අම් ඔක්සොලෝ ඇටට් ඉතින් අම්ලයක් කියන්නේ C3ඩලෝ මේ අම්ලය ඇ කම්ල එදොර මේක C3 දබල්ලෝ මයින සුනානං ඇසිටේ රෑැසිටිකම්ලේ ඇසිටේට් සිට්‍රිකම්ලේ සිට්‍රේට් ක්සලෝ ටේට ඔක්සලෝ ඇසිටික් ම්ල පයිර පයිරයිකම්ලේ ච්චර හිතන්නෙපා. පැහැදිි න එකකට ඔඕන්නා පට හම්මවා ම මේ ක්සලෝ ඇසිටේට් එම තතා ඔක්සලෝ ඇසිටික් අම්ලේ කියනෙක් තෝනා අපිට හම්බ වෙන පතික්‍රියයාා සහ පතික්‍රියකහා ඇතිවන පතිඵලටික හොමනාන වැඩේ ශෝකක් නෙතකුට කිසි පටලවිල්ලක් නෑ අන්න කාබොනික් ඇන්න්නයි්‍රේස් මගින් උත්පේරණය කරන පතික්‍රියාවේ පතික්‍රියක තමයි කාබඩ ඔක්සයි් ොරි ජලේ ඒ පතික්‍රියක දෙක ඇතිවන ප්‍රතිඵල තමයි අන්න බයිකාබනේ දැන හයිදිජ ති ඔන්න ඕකුල්ලට ඕක සමී කරණයක්මි ඕක කෙලිම් අපිට සමීකරණයක් විදිහටම ගන්න පුළුවන් මේ හන්න බලංගෙන් කෝමද සමීකරණය පිළියන් චචරයි CO2 S2o ඉතලයක්කාන3 කවද මේ පතික්‍රියාව උත්පේරණය කරන්න මෙ පතික්‍රියාව උත්පේරණය කරන කවුරු විසින්ද කාබොනක් කාබනින්්‍රේස් මගේ කාොනින් ේස් මගේ එතකොට මොක දීලඟ පතික්‍රියාව මො දිීහිලඟ පතික්‍රියාව අපිට හම්බ වෙන ඟති කියාව කවද පිිබොක්සිිලස් Pි බොක්සිලේස් කරන්න මක් කරන එකද ප දන බයිකාබන න්න හදනවා ඔක්සලෝවැසිටේට තැල ඔසොලෝ වශට අම් ඔසලෝඇසිටේ දෙකමකයි මේ ඔක්සලෝ ඇසි හමතත්ම් ඔක්සොලෝ ඇසිටක් අම්ලය කවු උත්පේරණය කරන්නේ ප කාබක්සිි ලේස් මගේ අන්න එෙමට අපි උත්තරේ ගත්තා ප්‍රශ්නයට බොහොම පැහැදිලි අන් එන මේ ලකුුණු හම්බ වෙනෝ මෙන මේ ටිකටකාබඩ යි ජලයම එවට වෙනවෙනම ලකුණු හම් වෙනෝ දරු කාබඩ යි ජ න ලකුණු දෙකයි බයිකාබනේටලට ලකුණක් එත්ස දනවලට ලකුණා අනික P කාබොක්ස් ප ලකුණක් බයිකාබනේතුට ලකුණක් ඔක්සොලෝව සිටේ තුොලට ලකුුණක් කම්ේ තොෝොතන ලකුණු තියනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හ. පොයින්ට් හතක් කොතන තියනවා. පැහැදිලිදද බයිට් අපේ මනයි යනවා ඊළඟ ප්‍රශ්නයට අන අපි ෝක කෙටි විරාමයක් කරගම් කෙටි විරාමකින් පස්සෙ නවතත් අපි වියගතරචනා ප්‍රශ් පත්තරෙත් එක්ක එකතුව. උසස් පෙළට හා පහස්්‍රීණියය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනේන සජීවී පන්තිමාලාව. සෑම සතියේ දින හතේම උදෑසන හතේසිට සවස පහ දක්වා. සඳුදා උදෑසන හතේසිට දහය දක්වා, සංයුක්ත ගණිතය දෘෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන්. උදෑසන දහයයි තිහේසිට එකයි තිය දක්වා, තරක ශාස්ත්‍රය එ මික්ඩ් ගුරතුමන් සවස තුනේසිට පහදක්වා ශිෂ්්‍යත්ව වැඩසටහන මංජුල මහේන්ද්‍ර ගුරතුමන් අඟහරුවාද උදෑසන හතේ සිට දහය දක්වා, ද්ධ ශිෂ්ාචාරය රත්මලානයේ රතන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතනහිමි උදෑස්සන දහයයි දිහේ සිට එකයි තිය දක්වා සං්‍යවේධනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා ව්‍යාපාරත්දනය සුපුන් විිධානගමගේ ගුරතුමන් බධතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරනය සේනක විල්ලද්දර ගමගේ ගුරතුමන් දैසන දহাයි दिේසිට එකයි තිය දක්වා सिංහල शाාनेක කිරින්දनය गुरතුමන් සවසदिේ සිට පහ දක්වා තාෂणवेदය संහාविद්‍යාව प्र්‍රदීप ए दिසාनायක गुरතුमाන් राहस्पतिदा උදैසන හथය සිට දय දක්වා इतिहाසය बिනර दिසානාयක गुरතුමාන් උදैසෙන දयाයි दिහේසිට එකයි තිය दක්වා कෘषिකर्ම विद්‍යාවय सुधत विक्්‍රමरान गुरुතුमाण සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමමාල් හෙට්‍යාරචිගුරුතුමන් සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා දේශපාලන විද්‍යාව මිරෝෂන් ඩැඩිගමුව ගුරුතුමන් උදෑසන දහයි තිහේ සිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දනිය ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමන් සෙන සුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා තොරතුරහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන්. උදෑස්සෙන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, බෞතිකවිද්‍යාව සී අතකෝරල ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන්. ඉරිතා උදෑසන හතේ සිට දහය දක්වා රසා එන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන් උදෑසන දහයයිඉතිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි ආRA ජයවර්ධන ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරතුමන් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගේජයකරන ය ලයි තාක්ෂණය ඔස්සේ අදම DP එියෝකන් නාලිකාවට පිරිසෙන්න්න ලේස්ටෝ ඇ්ස්ටෝ හාක් හවාවි ඇබ්ගලරි හරහා ඩDPි එියකේෂන් ඇප් එක ඩවන්්ෝඩ කරගන්න. ඒ වගේම ටිලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමැතිනම් අදම ඩDP එඩියුකේෂන් නිල ටෙිග්‍රෑම් ගුප් එකට නොමිලේ සම්බන්ධ වන්න සර සවිස්සහිනය වෙනුවෙන්වෙහෙසිෙන මතු දිනක රට දිනවන බුද්ධි බලකාය වෙනුවෙන්මෑ. ලංකාවේ ලොක්කුම ඔන්ලයින් පාසලෙන් ලංකාවේ ප්‍රවීනතම ගුරුවරුන් සමඟ අපඔොස උසස් පෙළ පාඩම් අපි කිව්වාඒ සීමආකාරිී ගර්සණ බල යම් පුෘස්ට දෙකක් අතර පුස්ටික ෙරපී ඇති ප්‍රමාණයට තනන් පුෂ් අතර ිම්භපතික්‍රියට අනුුවම සමාන පතික සාමාන්‍ය පෙලදී පදරුවමන් එක ඉගෙනගත් දයිමාන තලයේ ගැට දැන්ඩ තියනවා දෝට අපි ගෙනවා එහි අගේ හතරයි කියලා එන ඔවුලෝ ප්‍රධාන වශයෙන් මුළුව රදදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියන නම් එක බමස් සීමාවයාගේ යයි එක දකුණ සීම වයාගේ යයි අන් දෙලා මයි පැහැම පැහැත් විිලියෝම එක මගේතක කියන් වසාකත ක්‍රියාවල හදන විදි එකමි පලවෙනික් කතා කර නව්‍යතා සම් පදිනයගෙන නුබේෂන් මේවට ගැහැනු පිරිමි බේදයක් නෑ ලොකු කුඩා බේදයක් නෑ යිස බලපාරන තැන්ගුවය ඉටිපන්දම ගාවතියෙන වාතාංශදල රත්වෙනෝ පපතුන මරවිතියාගන ගනක්්‍රයා දියුණ වාතාන්සුව පපුතුතිීන් දහින් පංගු හතක් පිතන දරුණය ගොල දන්නවා මේ සාගර වලින් ජලයෙන් බැහෙල්තන් ප්‍රධාන වශයෙන් ම සාදර හා මුහුදුවල තියෙනවා දරුණේ ජල ජකනවල විච්චල්ලය සන්නජතා ගැන හිවත් පැරස්ැරි වංගුව කියනකොට වංගු ඇතුල් පැත්ත බාතයි. ගගේ පිට පැත්ත උයිබිදයිහමප තැබතේ අපි කලින් කතා කරා දත්ත ජීවචක්‍රය අති තුනක්ග ඒ කියගේ පසාරණතාවය සහරයගය ප්‍රසාරණය කියන කොනසන් පස්සේ ශේෂත්‍ර බලප්‍රසාර ඒන්න උපදියුල්ක් අපට දෙගන්න උපදිවුල් පොනද අලත සක්ති අදිර්ජදෝ ඉල්ල ගිය දම මොත්ද නැේ තො අගතයගේ මුදල්ලබුණ සිද් වෙන ලපාන්ක මකක්ද මුදල් කියනවත්කම වැඩි වෙනවා. ගේ නායගැතිකිෙනවත්කම අඩ ඔබගේ සංකල්ප ගොඩනැගලට පස්සේ මේ ගැටලුවට අව තීරණ වඩ පුුවන් නැත්ත එක පාර ගාන බලපුග හම ඔබට ගානහදන්න බෑ. මම ඔබට දත්ත වර්ග ගැන කියලද උන්නා සහ මේ එක්සෙල් වර්ක්ෂිති ඇතුල හැසිරෙන අකාර කහිපයක් කියද. අේ ද අයනා කට්ශක්ති කල තංගිවුල්ල කාර්ණි කලල් ඔොන්ඩු කරරිට්‍ර. ොක්යි සූත්‍රය යෙනවා උපරිම මිල විම සමතුවිත මිල වැඩි කිරීම සමතුලද ප්‍රමාණයේ බෙදීම දෙක හැටියට අපි ඉස්සරලමයම් පරිසරයක සවභාවිකෝ හමුවන ශාක සත්තු අයින් කර අපි ටෝ අපි ඕන සත්්‍ය ඇතික එම ගිහාම කිසියම් ආකාරයක පරිසරත්යක ගැටීමක්. පIP වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදුෘ කුට්ටිය තිෙනවා මොුණ වගේ පැතිබිම්බාද පේන කියලා දැන් ගොඩක් දුරල සමපාත වෙලා තියෙනෙ ැ දෙපසත චරිත කරමින් බලනවා. තාපශක්ය මගින් දැන්විඳෙන කඩදා සය ගිනි ගත්ත අහු ල දක්වා. එනට මිනිමයිස් රයිීබල සෝ මෙන්බ ු කාරත ඔන්න හුමාලේ එනකොට බලන තලබම්බරයට මොකද ෙල්න කියලා හරිටම අවධකෝනෙන් ආවම පුණ අප්‍යන්තර පරවාතනය පටන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනය එනවා කියලක කියන්නේ මෙ යටමූ නතේ ඇතටම තමයියන් එනව ති අපි කොටස් හලස් හයක් එකන දසම හතරයි හයයි සිරස් නලේ හර ඉහලට පැමිණේ බලාන දැන් දරුවන්ට පේනවා හර බටේ ජලමටටම වේගෙන් ඉහල යන වස්ථාව ක්‍රෑම් තුන් සියයට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ලු බොටල් කුලින්ීද සලුෂන් හැස්ර්න් මිල්කීන් කාල Right, different shapes, different sizes, and here I have three beakers uh, with water with different colors. අපි අ ඉළඟ ප්‍රශ්නයට කියවන්න ප්‍රශ්නේ මගේ රිබකයි වඩා කාරක්ෂම වීමට හේතු සඳහන් කර රිබිස්ෝන්යි වඩා කාරක්ෂෝම වීමට හේතු සඳහන් කර ඇත ඔන්න බලන්න මොද ඔත්තන තියෙන සිද්ධන්ත කියලම එත අපට හම්බ වෙනෝ Pකාොක්සිලකා ොක්සිල එන්සයිේ තමයි මේ බයිකාබනේට් පතික්‍රියාව ඕඒ හදන එක මේ පතික්‍රියාව උත්පේරණය කරන්නේ P කාබොක්සිලේස් මගින් රිබිස්කෝයෙන් සයිම මගින් කරන්නේ ආුකාබඩ ක්සයිඩ් පතික්‍රියාව කාබ්ඩ ඔක්ෂයි් පතික්‍රියාව උත්පේරණය කරන්නේ ඔය කියන රුබිස්කෝ රුබිස්කෝසයිම් මගේ Rුබස්ෝ රුබස්කෝ අපිටහම් මෙන සීහය අස්ථායි සංයෝගයක් හදනු අන්න ඔය කියන ම දෙක ගැන තමයි අපහන් पකා කෝ න්සයිමේ වඩා කාරක්ෂම වීමට හේතු සඳහන් කර එතුට මෙන මේ රස්කෝ සයිමේට වඩා पකා න්සයි කාරක්ෂමයි ඒ හේතුව තමයි මෙන මේ බයිකාපනේට් පතික්‍රියාවෝ ප්‍රන්ලේෂයේදැ මේක තියන්නේාන්ේනය දිී ක තියනසි3 ප්‍රබාංස්ලේෂණය එතර ස3 ප්‍රභාසන්ස්ලේෂණයට වඩා ස4ෝ ප්‍රබාසංන්ස්ලේෂණය කාරක්ෂමවෙන් එක හේතුවක් තමයි අන්න මේ පපි කාම්බොක්සිලේස් එන්සයි මේ කාරක්ෂමතාවෙන් වැඩිවී ඇරම එන්න මේ සිද්ධාන්තය අපි අපේ මතක තියාගෙන් අපි ඊට අදාලව අන්න උත්තරයක් ගොඩනගන්නයිය තර අපි ප්‍රශ්නය ආයයි කියවෝ හැම තිස්සේ මංකව ප්‍රශ්න කියවන්න දෙපාරතුම් පා අදාළ සිද්ධාන්ත කරනු ටික හරියට අපිට අවබෝධ වෙන් Pකාොක්සිලේන්සයි රුබිස්කෝ එන්සයිමයට වඩා කාරක්ෂම වීමට හේතු සඳහන් කර ඇද අපි කිය අමමක් කියලද මෙ ප කාබොක්සිලේස් මගින් P බයිකාබනේට් පතික්‍රියාව අන්න කාරක්ෂමතාවෙන් වැඩි රුබිස්කෝ මගින් R CO2 පතික්‍රියාවට වඩ මේ පතික්‍රියාව අපි කියනවා කාරක්ෂමතාවය රුත්තරය අපි හදනෝ මෙහෙම අපිට කියන්නකාක්ලසයි මේ රුබිස්කෝ එන්සයියට වඩා කාරයක්ක්ෂම වීමට හේතු සඳහන් කර එත අපි කියමු ප කාබක්සිිලේස් මගින් සිදු කරන ක්ලස් මින් සින සිදුරන බයිකාබනට් පතික්‍රියාව කාන රුබිස්කෝමගින් සිදු කරන සිදුරන R CO සමඟ පතික්‍රියාවට වඩ ව කාර්යක්ක්ෂමතාවෙන් වැඩිවී. කාරක්ෂමතාව වැඩිී අන්න වැඩ. එත මෙන මේ පි කාබොක්සිලේස් පතික්‍රියාව රුබිස්කෝ එන්සයි මේ ක්‍රියා කාරීත්වයට වඩා වැඩිවෙන්න හේතුව තමයි මේ පතික්‍රියාව, මේ පතික්‍රියාවට වඩාකාර්යක්ෂමව සිදුවී පැහදිලිද අන් එ ඔන්න අපිට බෝම පැහැදිලි උත්තරයක් හම්බයනු මේන්සයිම දෙකින් පි කා බොක්සිලේස් කාර්යක්ක්ෂම වීමට හේතු. ගන්න ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නය කියවන් ශාකකන්දයේ ප්‍රාථමික වර්ධනය යනු කුමක්ද ශකන්දයේ ප්‍රාථමික වර්ධනය යනු කුමක්ද ශාකකන්දයේ ප්‍රාථමික වර්ධනය යනු කුමක්ද මේ බලන් අපි දන්නවා ශාක කදක කඳ අග්‍රස්ත විභාජකයක් තිය නොම මෙ අර පත්්‍ර මූලාකෘතිවලින් ඕක වැහිලතිෙන් අන්න මේ අපිට හම්බ වෙන අග්‍රස් ා මෙන කදාාග්‍රස්ස විභාජකය සයිල සීග්‍රයෙන් අනූනනයෙන් බෙදෙරු සීග්‍රයෙන් අනූනනයෙන් බෙදිලා පහලට නවසයිල එකතු කරමින් කඳාග්‍රස්තය ඉහලට වර්ධනය ඔොනෝකට අපි කියනවා ප්‍රාථමික වර්ධනයක්කි කඳ අග්‍රස්ඳ අග්‍රස්ථ විභාජකයේ ක්‍රියාකාරීත්වය මගින් කඳ ඉහලට වර්ධනය වීම அන්න අපි කියන අමොගක් කියද ප්‍රාථමික වර්ධනයක් ලෙස හඳුන්වනු. එම් පරෝහ ග්‍ර ඇති ප්‍රාථමික විභාජක පටකේ ක්‍රියාකාරීත්වය මගින් කඳ දිග ිඳ දිගින් වැඩිවීම අපි හඳුන්වනනා අමොක් කියද. ප්‍රාථමික වර්ධනයක්කිල් අන අපි උත්තරේ ලියුම් බලන්නේ මනහඳේ ප්‍රාථමික වර්ධනය යනු කුමක්ද පරෝහග්‍රේ ඇති කද කියන්නේ පර පර අග පරග්‍රේ යන දරුවඳාග්‍රට කඳාග්‍රය කළ ඉන්න පුුව පරෝහග්‍රය ඇති ප්‍රාථමික විභාජක පටකේ ක්‍රියාකාරීත්වය මගින් ක්‍රියාකාරීත්වය මගින් කද කියන්නේ පරෝහ ග්‍රස්තේ ප්‍රාථමික විභාජක පටකේ ක්‍රියාකාරීත්වය මගින් ක්‍රියාකාරීත්වය මගින් කඳ දිගින් වැඩිවීම කඳ දිගින් වැඩිවී අපි ආපවුලියන්න නෑ කඳ දිගින් වැඩිවීම ප්‍රාථමික වර්ධනය ලෙ සහඳුන් වයි එහෙම අපි කාල්ලි ස්තික රන්නේ නෑය නැවතලිවීමේ කිසිදුවමනාවක් නෑ ප්‍රාථමික වර්ධනය යනු කුමක් දෙකි ල ව්හම පරෝහග්‍රේ නැත්තං කඳාග්‍රස්තේ ප්‍රාථමික විභාජක පටකයේ ක්‍රියාකාරීත්වය මගින් කඳර් දිගින් වැඩිවීම එතනින් ඇති. එත ඔන්න අපිට ලකුණු හම්බවේ නොමේ ඕකේ ලකුණු හම්බෙනවා අපිට පරෝහග්‍රේ නැ කඳාග්‍රස්තේ ප්‍රාථමික විභාජක පටකේ ක්‍රියාකාරීත්වය මගින් කඳදිගින් වැඩිීඳාග්‍රේ නැත්ම් පොරෝහ ග්‍රේ ප්‍රාථමික විභාජක පටක ක්‍රියාකාරීත්වය මගින් කඳදිගින් වැඩිවීම අපි කියනොමොකක් කියෙලද ප්‍රාථමික වර්ධනය ලෙස හඳුන්ුවනෝ අන්න අපිට හම්බේ ෝ පොයින්ස් දෙක කරුණු දෙක. අ ගන්න ඊළඟ ප්‍රශ්නය මුෙහි ප්‍රාථමික වර්ධනය එකන මුලේ ප්‍රාථමික වර්ධනය සිදුවනොට සිදුවන අනුග්‍රාමී ක්‍රියාවලි තුනක් නම් කරන්න පැහැදිලිද මොනොවද ක්‍රියාවලි තුන් මේ වැඩේදි සිද්ධ වෙන ක්‍රියාවලි තුන්. එකක් තමයි සයිල විභාජනය වෙන අන්. දෙක සෛල දික්වීම සිද්ධ වෙන. අ. එතකොට සයිල බෙදිලා සයිල සංකයා වැඩි වෙනු. ඉඩාමතරෝ සයිලවල දිග වැඩිවීම සිද්ධ වෙනු. ඉඩාමතරව සයි පරිනතවීම සිද්ධ ව. ආන්. එනම් ප්‍රාථමික වර්ධනය සිදුවන විට සිදුවන අනුග්‍රාමී නැත්තං සිදුවන අනුපිළිවලින් සිදුවන ක්‍රියාවලිතුන්. එක අපි අංකදාලා මුකුත් ලියන්න ඔන්න අපි පිළිතුරයිලියන්නේ අංක එපා සයිල විභාජනය සයි විභාජනය පලවෙනි පියවර දෙක සයිල දිගින් වැඩිවීම එක ඇන සයිල දික්වීම තුඟෙන එක අන්න ස ප සයිල පරිනත වී. පරින විබේදනය කියන වචන පාවිච්චික නො නමුත් ගුරුවත් පොතේ නෑ හෙම වචනය. තියන සයිල පරිනතවීම හිඳද ඔගුල වෙනස් කරන්න ය එපා සයිල පරණත වී. සයි විභාය සදික් සයි පරිනතවීම කියන. ක්‍රාම්ාවලි තුන තමයි ප්‍රාථමික වර්ධනයක් එක්ක සිද්ධේ ොරමමුකොද උනේ මේ සයිල විභාජනය වෙලා සංක්‍යයා වැඩි කරගත්තා ඉට පස්සෙ සයිලවල දිග වැඩි වෙන සයිල දිග වැඩි වෙනත් එක්ක මත් කඳ දිගින් වෙන දකින්න පුලුව. ඉඩාම තරව සයිල පරනත වෙනවා කියලා කියන්නේ දැන් මේ පහලට යනකොට මේක හැදෙන්න්නේ පැය ජලය අරයි යන්න සයිල්ලම පටක හැදෙන්නවා පැහදිලි. ආහාර ගෙනියන්න ෆ්ලෝයම පටක හැදන්නවා. පැහැදිලිද අන්න. මේක දවීබීජ පත්ත්‍රීෂාකයක් නම් බාහිකය හැදනෝ. මජ්ජාව හැදන්නෝ. අපි චර්මය විකසනය වෙන්න ඕන ආරක්ෂාවට අන්න ඒව තමයි අපි කියන්නේ සයිල පරිනතවීම කියලා කිය. මොකදද වෙන්නේ අන්න මේ ක්‍රියාවලිත් එක්ක මේකඳා ග්‍රස්ථය ආන් සයිල විභාජනය වෙනු බෙදිල සංඛ්‍යයා වැඩි වෙනු ඉඩ පස්සෙ සයි දික්වෙනු ඉඩාමතරෝ සයිල පරිනතවීම සිද්ද එ පරිනති අත් එක්කන්න සමහර සයි අපිචර්මය හදන්න ක්‍රියාකාරී වෙනු සමහර සයිල බාහිකය හදන් සමහරයෝ මජජාවහදන් සමහරේවාන්න පරිවහනය කරන ෆලෝයම පටකහදන් අන්න සමහරේවා ජලය පරිවහනය කරන සයිලම පටකහද එතකොට මේ හදපුුව කවුද අපි චර්මය මේ අපි චර්මය මේ බාහිකය මේ පිටතින්ති එෙන්න්න දරුවනේ මතක තියාගන්න ෆ්ලෝයම් මේ ඇතුළෙන් තියනෝ ජලය පරිවහනය කරන සයිම් පැහැදිලිද ඔන්න මූලික දේවල්ටික මතක තියාග එ අප අම ඊළඟ ප්‍රශ්නය බලන් ඊළඟ ප්‍රශ්නයටෙන් සනාල ශාකවල ප්‍රධාන පටක පද්ධ තිනම් කර ප්‍රශ්නය කියවන් ශකව ප්‍රධාන පටක පද්ධති නම් කර. අපි අ මුත්තරය බල සනාලශාකවල ප්‍රධාන පටක පද්ධති ගැනයි හො යන්න මේ බලන් සනාලශාක සනාල ශාක පටක ඔබදන්න සනාලශාක කියන්නේ සයිලම හා ෆ්ලෝයම තියන්න ශාක අපට හම්බෙනවා විනාලශාක හා සනාලශාක විනාලශාක කියන්න දරුවනේ සයිම ෆ්ලෝයම නෑ එතමයි අප හම් බ්‍රෝෆ බ්‍රෝෆ ශකිගත්තන් පස මුල්ම ගොඩබිමමාක්‍රමණය කරපු ශාක ිළඟ තියන ගෙවල්ල තියන ෝගනාටු එගොලන්ට සයිලම ෆෝේමන ගොල් අපපි කියන විනාලශාක ඉට පස සනාලශාක කියල කියන සයිලම ෆලෝයම තියන ශාක පිහඳුන්නව වනවා මොනව කියලද සනාලශාකන්න ත මේ සනාලෂාක පටකාපි පරිීක්ෂාකල් ලබැලුවොත්තේම මේ පටක පද්ධති වර්ග තුනත් දකින්න පුළුවන් වෙන එකත් තමයි චර්මීය පටක පද්ධති චර්මීය පටක පද්දති දෙක අපිට හබේන පූරක පටක පද්දති පූරක පටක පද්දති. ඉළඟ එක අපිට හම්බවෙන සනාල පටක පද්ධති සනාල පටක පද්ධති. චර්මීය පටක පද්දති තමයි අපි චර්මය කියලා කියා? පූරක පටක පද්ධති පූරකේ තමයි චාකොල්ල බාහිකයේ මජ්්‍යාව ලෙස විබේදනය වෙලාති. පූරක පටකේ තුළ මරුදස්ර සොලකෝනාස්තර දුඩස්තර වගේ සහිල දකින්න පුළුවන්වෙ. එතර පූරක පටකේ හැදිලතතියන්න මදස්තර සුල්ලකෝනාාස්තර දුඩස්තර වලි. තර පූරක පටක පද්ධතියේ අන්න අපිට හම්බේ නෝවමනවාද. මුරදස්තර මුරුදූස්තර, දෘඩස්තර ස්තුලකෝනස්තර දකින්න පුළුවන්ෙන් සනාල පටක පද්ධති අපි පරරික්ෂා කල බලපවාම අපිට තියෙන ප්‍රධාන සනාල පටක පද්ධති දෙක එතමයි සයිලම පටකහා සයිලම පටකහා ෆලෝයම පට එතකොට සයිලම පටක මගින් ජලය කනිජ පරිවහනයේ සිද්ධ කරනු එ කියනකොට හරියට කියන්න දරු සයිලම පටක මගින් ජලය පරිවහනය කරනවා කියලා කියන්න එ පා ලකුණු දෙන්නේ ජය කනිජ පරිවහන ජලය හා කනිජ පරිවහනයේ සිද්ධ කරනු කනිජ පරිවාහනේ ෆලෝම පටකය මගින් ආහාර පරිසංකරමණය සිද්ධ කරන ආහාර පරිසංක්‍රමණය මේ පරිවහන ජලය හා කණජ පරිවහනය මේක පරිවහනය වෙන්නත් මේක පරිසංක්‍රමණය කියලා කියන්නත් හේතු තියෙනවා දරු පරිවහනය මේක මේ ඒක දිශානතීක ක්‍රියාවලයක් මේක යුනිඩයිරක්ෂනල් මන්ට් එක. අපි කියනවා පසෙන් ගරාගන්න ජලය කනෙජ අන්න මුල්දිගේ ගිහිල්ලා කඳ දිගේ ඉහලට ගමන් කර. එක ඇමති සෙම ඒ දිසානතීක ක්‍රියාාවලිය. හැබැයි ආහාර ගමන් කරනවා ඉහල ඉඳලා පහලටත් වෙනවා පහල ඉදල ඉහලටත්ව. එ ආහාර පරිවහන ක්‍රියාවලිය දෙපැත්තටම ද් ඉහට පහලට හෝෂාකයක පහල සිට ඉහලට කියන දෙදිශාවටම සිද්ධවෙෙන හින්ද මේ ක්‍රියාවලි අපි හඳුන්න නවා මොකක් කෙලද පරී සංක්‍රමණය ලෙස හඳන්න. කෙලින්ම විභාග ප්‍රශ්නයක් පති මකදදී. අන්න ආහාර පරිසංක්‍රමණය ලෙස හැඳින්වීමට හේතු කුමක්. ආහාර පරිසංකර්මණය ලෙස. ජලය පරිවහනය ලෙසත් ආහාර පරිසංකර්මණය ලෙසත් හැඳින්වීමට හේතුව තමයි ෆ්ලෝයම පටක තුළින් ආහාර පහට ඉහටත් ඉහලසිට පහලටත් පරිවහනය වන හෙයි. එම ක්‍රියාවලේ අපි හඳුන් නොෝ පරිසංක්‍රමණය ලෙස. හැබැයි ජලය හැමතිස්සෙම ගමන් කරන්නේ පහලසිට ඉහට. ඒකාරණා දෙකත් අන්න අපි මතක තියාගෙන් ි යනෝ බලන්න ප්‍රශ්නියට උත්තරේ මෙන්න ප්‍රශ්නයට අආදාළ උත්තරේ සනාල ශාකවල හමුවන ප්‍රධාන පටක පද්ධති නම් කරන්න එක චර්මීය පටක පද්ධති චර්මීය පටක පද්ධති අනිත්ක පූරක පටක පද්ධති පූර පටක පද්ධති පූරක පටක පද්ධති තුන සනාල පටක පද්ධති සනාල පටක පද්ධති. අන තතුර අපට ලබුඩු හම්බෙන ඔය කාරර්ණා තුනට වෙනවෙනම. අන්න චර්මීය පටක පද්ධති වලට එක්යි පූරක පටක පද්ධති කියනට තවේකක් සනාල පටක පදධති කියනට තවත් එක පොයින්ස් තුනක් අපිට හම්බව පැැදිලිද ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න ඊළංග ප්‍රශ්නය බලන්න අන් ඊළඟ ප්‍රශ්නය ගන්න කියවන්න ප්‍රශ්න ගන්න ප්‍රශ්නය අපිචර්මය කෘත්්‍යය එතකොඩිචරමය කෘ්‍යයන් කවාම ශසාකවල තමයි යැයි මේ ප්‍රශ්නය හදලතියන ශකවලින් අපිචර්මය කෘයත අපිචර්මය ප්‍රධාන කෘත්තයන් කීපයක් අපි දැනගෙන තියෙන්න ඕන එක කෙලළින්ම සිද්ධාන්ත විදිහටම අපි මතකතියාගන්න හහිද අපි කෙලින්ම ප්‍රශ්න මක්කරවද උත්තරේ උතනින් සාකච්ඡා කිරීම සිද්ධකරු. එකක් අන්න යන්ත්‍රිකහානිවලින් හා පලවිණී අපි කියන ොමොකක් කියලද අන්න යන්ත්‍රිකහානි වලින් හාට ශාකයක අපිචර්මය යාන්ත්‍රිකහානිවලින් හා ව්‍යාදිජනක ඉන්ගෙන් ව්‍යයාදිජනකඉන්ගෙන් ආරක්ෂා කිර ආරක්ෂා කිර එකක් ආන්ත්‍රික හානිවලි මේමකනි ඩමජස්ති ිර්ම අපිචර්මයට මේ බෞතික සාධකවලින් සිද්ධවෙන්න පුළුවන් හානිය වලක් කොනොවන්න. අපේ හමේත්තෝක තීරු අපේ හමේෙත් අපිචර්මයත් තීරුම් ඒක ්‍යයාන්ත්‍රක හානිවලින් ආරක්ෂාව ව අප ිත්තිියක ඇතුළුනොත් එකක සයිල්ලස්තර ගඩා අපිචර්මේ තීරුම්. එන මේ මතුපිට සයිලවලට අන්න ඒ ගැවිවෙලා ඉංගෙන ඉද අ්‍යන්ත්‍ර ටකවලට සිදධව වෙන හනය වලකිනො. මේ ශාකවල් උත්තරයට ඒකම ගන්න පුළුව යාන්ත්‍රික හනිවලින් හා. ව්‍යධ ජනකයින්ගෙන් ආරක්ෂාවී ඔබ දන්නවා ඊළඟ කාරණය දදි මට පොඩි පැදිලි කිරීමක් කරගන්නවරු අපිට අපිචර්මයක් තියෙන අන්න ශාකවල මුලේ න මේ ශාක මුල හරස්කඩක් කරන්තියෙනම මේ සාක මුල හරස්කඩක පිටතිම්ම තියෙන අපිචර්මයක් න ඔ අපිචර්මය එළියට විල්ල මූල කේෂතිය මොවාදය මූලකේශ කියල කියන්න මොනවාද මේ මූලකේෂ කියල කිය එත අපි මූලකේෂයක් කරම් විශාල කරල බැලුවොත් මේ අපි චර්මය සයිලයක් පැහැදිලි න ඔය අපි චර්මීය සයිලවල සයිල බිත්්‍යය නෙර ලගිහිල්ල තමයි මූල කේෂය හැදිලති ත මේ තවත් අපි චර්මීය සයිලයක් මේ තවත් එකක්ේ පැහැදිලි එතකොට මූලකේෂ කියලා කියන්නේ අපි චර්මීය නිෙරුමක්. ත මූලකේෂ එක සයිලික. තර මේ මූලකේෂ තමයි අන්න ජ කනිජාවසූෂනය සඳහා දායකව එතකොට ශාකමුල්වල අපිචර්මය ඇති මූලකේෂ මගින් ජලය කනි ජාවසූෂනය කියන්නේ අපි හම් දෙවෙෙන අපි චර්මය කෘත්තයිි ශාකමුල්වල ශාකමුල්වල මූලකේෂ මග නැතන් අපි චර්මය ඇති අපි චර්මය ඇති මූලකේෂ ජලය කනි ජවසූසනය ආන්නව එ දෙවිනි කාරණෙක්වා සාකමුල්වල අපිචර්මය ඇති මූලකේස ජලය කණ ජවසූසනයට දායකවේ ඉළඟට එන්න සාකපත්තරයක්ම සාාකපත්තරයක පිටතින්තියෙනවා අපිචර්මය ඔය අපිචර්මයක් එක්ක දකින්න පුළුවන් වෙනවා ඊළඟ ආරක්ෂක විව්වයක් උච්චර්මයක් ආන්නමොකක්දතිෙන් ඒත් අපි චර්මයම කොටස මේ අපිචර්මය පිටතින් නති උච්චර්මය මගින් ශාකවලින් අනවශ්‍ය විදිහට ජලය පිටවීම බලක්වොත් එ ඊළඟ කෘ්තය තමයි තුංගෙන එක මොනාද අපිචර්මයට පිටති වු උච්චර්මය මගින් අන්න ජලහානය වැලැක්වීල අපිචර්මයට පිටති වු උච්චර්මය මගින් උච්චර්මය මගින් ජලහානිය වැලැක්වී. ජලහානය වැලැක්වීම ජලහානිය වලක්වො පැදිලි වන ප්‍රධානකාරණා තුනක්ව වයාන්ත්‍රික හානිවලින්න්න ව්‍යදිජනකයින්ගේ ආරක්ෂාවීම සාක මුල්ලුව ල අපිචරමය ඇති මූලකේෂ ජලය හා කණ ජව සෝසනය අපිචර්මයට පිටතින උච්චර්ම මගින් ජලහානයවැලැක්වීම ිද එකක් තමයි මේ අපිචර්මය සයිවල් ශාකපක්ගන් මිර්මය මැකුව අප අපි චර්මය මකල ොතට දාන පුංචි සිදුරා ිචර්මය තියන කුඩා සිදුරු අපි හඳුන්න නො මොනවා කියලදිචර්මය තියන කුඩා සිදුරු අපි හඳුන්න නොමනොවා කියලද ආනෝ අපි චර්මය තියන කුඩා සිදුරු අපි කියනෝ පූටිකා කියල මෙතියෙන සිදුර නමින් මොකටද පූටිකා දගත්තේ ශාකපත්තයට ප්‍රභාන්ස්ලේෂණයේ සඳහා කබන්යි් ප්‍රබාසන්සලේෂයේ අතුරුපඵලයක් විදිර නිපද වෙන ක්සිජන් පට කර එ අපි කිය නොමනද අපි ීලඟ වැදගත්කම තමයි අපි චර්මයව් අපි චර්මයු පටිකා වයිහුවමාරෝට දායක ව වයිහෝමාරට දායක තවත් පුංචි කාරණා ටිකත් නද අපිට ප්‍රශ්ටට උත්තරය හරි ප්‍රශ් උත්තරේ හරි ඔන්න අපි ප්‍රධානකාරණා හතරක් අපෙන් හවා අප හතර ලිව්ුව අනකක් ්‍යන්ත්‍රික හනිවලින් හා ව්‍යයාදිජනකයින්ගෙන් ආරක්ෂාවී ශාකමුල් මගින් අන්න සාකමුල්ලුවල අපි චර්මය තියන ූලකේස මගින් ජලය කණජ අවශෝෂනය කිරී. අපිචර්මයට පිට ති නැති උච්චර්ම මගින් ජලහානය අවම කිරීම නැත්තන් ජලහානය වැලැක්වී. අපිචර්මය පූටිකා මගින් වයුහුවමාරුව සිදුකිරීම කියන පොයින්ට හතර හරි. තමයි කියන ප්‍රන්ස මම ඔය හතරෙන් තුනක් ලියල තිනොස හැබැයි එකක් ලියල නෑ. මම තුනක් ලියල මම වෙන එකක් ලියල තියෙන. ඒකට ලකුණු දෙ නැද්ද කෙලල අපිහනුව ව රැයික් මොකද දරුවු තිය ඔබ ලල තියන ඔබ මලීල තියනකින් තුනක් ලීල තිනු හතරවිෙනක ඔබ ලියල නෑ අපිචරමය පූටික වයිහූමාරුවට දායෙක් වෙනවා කියනෙක ඔබ ලේලනෑ ඔබ වෙන පිළි තුරක් තන්ට ලීලති පැහදිලි ම දරුව යාලි පුත්තරේ මොකන්ද ය කියනෝ ස මම ලිව්ෝකට ඕකට ලිව්වා මෙට මෙහෙම එක ඒක හරිදි කියලා බලන්නක ඒ තමයි අ අපි ඟකාරර්ණය දිරකම් ට්‍රිකෝම මගින් අන්න මං අමතර එකක් මේේතිී. ්‍රිකෝම මගින් ජලහානය වැලැක්වී ජලහානය වැලැක්වී. මොනද මේ ටරිිකෝම කියලා කියන්න ට්‍රිකෝම කියලා කියන්නේ මේ ශාකපත්තරවල විශේෂයම මේ පූටිකාාවට තියන්නත් පුළුව ඇත්ත ශාකපත්තරවල තියෙන කේෂර වැනි ව්හ අන්න අපි කියනෝ මනොවා කියලද. මේ අන්න පුංචි කේෂර වගේ විව් අපි කියනෝ මොනොවා කියලාද. ත්‍රිකෝම කිය. මෙ ට්‍රිකෝම වලට පුළුවන් මක් කරන්නද අන්න ශාකවලින් ජලහානය මක්කර බලඳ. වැලැක්වීම සිද්ධ කරන්න පුළුවන්. මේවා මේ අපිට හම්බ වෙන චර්මීය කේෂර වගේ. එතකොට අපි දැකල තියෙනවාන්න මය ෝම කියන්න පුළුවන් එවට පොදුවී කියන්න පිටිකෝඔ වට්ටක්කා පුහුල් බණ්ඩක්ක වගේ සාකෝලතින් ඒවලින් මකරන පුළන්ඳ ජලහානය වැලක්වන්න පුළුවන් කවුරුුවරරි දරුවෙක් මේක අතරට ලියල තියෙනව වනම් ත්‍රිකෝම මගින් අන්න ත්‍රිකෝම ජලහානය වැලැක්වීම කියලා ඒකට ලකුණත් දාග එකත් එකතානිවැරදි ඉඩාමතරව තවත් එකක් ගන්න පුළුව. ඇතැම් ශාකවල තියෙනු මේ අපි දන්නේ එකක් සමහරලාට ඔබ අන්න යාල හරි විල්පත්තු වූට හරිගිහිල්ලා අනිදිහැ බලං ඉන්නවන අපි දැකල තියනවා වලින්න තනකොලාහරට ගන්න විදි ගොඩක් වෙලාවට අපිට හම්බෙන එකත් තමයි වියල ඉරුතුවක් තියෙනක කොට කස්කොලං ඔක්කෝම වේලිලාගිහිල්ල එගොලට කන්න ආහාර ටිකක් හිගවෙන රඒගොල්ලේ නොමේ වැැව්තාවුල්ලටෙන් වැැව් අසබට ඇවිල්ල අන්න ඒ ප්‍රදේශවල තනකොල තියෙනු මෙ තන කොලා හරයට ගන්න එකකාරි ලස්සන එකක් ඔබ බලංගිඉන්න ඔබ ජීවිද්‍යා විගෙන ගන්න දරුවූ තවදරි දවසක ගිහාාම නිකං යන්න එපා පාරවල්ලොල නතර වෙලා ඒගොල්ලන්ගේ හැසිරීමම් රට අටික ටිකක් බල තර අපි දකිෙනකත් තමයි අලියට දිග හොඩයක් තිේරු හොේ පාවිච්චිරලයා බිම ඉවකරල බලනු. බිම මෙහෙම ඉවකරල බලලා ඒකෙන් එයා දන්නවා මේ මේ තනකොල මෙයා අහරට ගන්නේවා. අන්න වැට ඉට පස්සේ කරන්නේ තමන්ගේ පූර්ුවගාතරයේ පාවිච්චි කරලා කකුලෙන් අර තනකොල ගලෝ ඇනල ඇනල කකුලෙෙන් තනකොල ටික ගලවල ඒක හොඩේ අරගෙන හොඳට ගසලා එකේ වැලිටික ගල්කැටටික පස්්ටිකයින් කරලා අන්න එයා මේක. කේ තුළට දාගන්න එකත් තිය ඕක අපිට වරුවක් බලාගෙන ඉන්න පුළුවන් සංසිද්ධිය. හරි ලස්සට ඔවැඩයා සිද්ධකරු. එනම් මේ බොහෝ ශාක භක්ෂකව් ආහාර ගන්න ඉස්සල්ල ආහර ඉව කරල බල එම ඉව කරලා බලන්න මොකද මේ සමහර ශාකවල්ල තියන අපිචර්මීය කේෂර තියනු ඒ කේෂර මගින් ඉදහස් කරන රසානික දරා්‍යවලින් මක්කරනවාද අන්නේ රසායිනිික දරබ්‍යවලට පුළුවන් මක් කරන්නද වැඩ තුනක් කරන්න පුළුවන් එකක් මේ ශාකයට සිද්ධ වෙන්න පුළුවන් කෘමිහානි වලින් ආරක්ෂ කරගන්න පුළුවන්. ඒතරක් නමයි ව්‍යදි ජනකයිඉන්න තුළුවීම වලක්ව වන්න පුළුව. රෝගකාරක්ක ඉන්න තුළුවෙන එක වලක්ප ගන්න පුළුව. ඒ තරක් නෙම ශාක භක්ෂකයින්ගේෙන් සිදුවන හනිය වලක්කො ගන්න පුළුව. එතොර මේක ඉවකර පුහමයා කන්නෑ එකයි.ර? රමගින් නිපදවන රසායිනි කිය දම කොද වන්න අට දයින එක තමන්ට ආරයට ගන්න සුදුසුව එකක් නවේද අපි ආහාරගන්න කොට අපි බලනෝනේ ආහාරය ක්‍රසවදද ඒ සුවදවද්ද වර්ණවද්ද මේ කිය කාන ඔක්කෝම අපි සැලිගිල්ලත් දක්නොන්. අපි පුංචි කාල්ලෙද අර බී ට් කන්නා සයියයි එක අතුූ පාට ඒ බත්තක දාලාල අම්ම දෙනු සමට බී ුයි බතුයි විතරයි බේ අපි කානුයි ඒක ලස් නහිද. එහින්ද මේ අන්න වර්ණය රසය සුවද කිය රණන පිළිබඳව අපි සැිකිල්ල දක්කො දරම ගොල්ලත්ම මේ ෙම්බල බලපුපහම ොද ෙන්නේ න්න ගොල්ලන්න්න දැනවා මේ අන්න මේක ආහරයට ගන්න සුදුසුව එකක් නෙව. එහින්ද ඒගොල්න්න සමාරවිට යෙදි පොඩි ආසාත්මිකතා ඇතිවෙන්න පුළුව. එහින්ද එයා ඒක ආහරයට ගන්නේ ොක සරල උදාහරණය අපේ ගෙදකට ගෙම්බෙක්කාආපු හාම් ඒ ගෙෙන්බදදිහැ අපේ බල්ල බල නිකංින්. ගෙ ඒ මට දාල නෑ කියලයි. ඇයිහෙම ඉන්න. එහෙම ඉන්නේ ගෙෙන්බගේ පිටේ තියන විසගරන්ති දෙක. ඒ විසකරන්ති වලින් නිකුත් කරනවා රසානෙක්. ඒරසානක බැරිවෙලා බල්ලගේ හොම් බගෑවුනොත් ඒගුල්න්ගේ නොස්ට්‍රීල්ස් වල හෙමත් නැත් තම්මේ නහයාාවට ගැහැවුණනොත් අන නහය කසන්න පටන්ගන්න වරුගානක්. ඔය ක්ස්පීරියන්ස එක තියන බල්ලෙක් කවුම දක්වත් ගෙම්බෙක් දැක්කට එය අදිහය බලන්නේ නෑ මට ආදාලනෑ ක කියලා අන්නහක බලාගිනි මේකත් එහෙම නම් ශාකවල තියෙන අනුවවර්තනය කන් මොකද මේ අනර්තනය මේ අපිචර්මය කේසර මගිත් ඔන උත්තරේ ලිර් මද උත්තරේ අපි හදනෝ උත්තරේ අපිචර්මය ෂර මගින් නිපදවන රසාය රසායනික මගින් ශාකය කරමීන්ගෙන් වයාාදිි ජනකන්ගෙන් ව්‍යයාදි ජනකයි ගෙන් හා ශාක භක්ෂකයින්ගෙන් ශාක භක්ෂකයින්ගෙන් අන්න සා භක්ෂක ඉන්ගෙන් ආරක්ෂාකිරී ආරක්ෂාකිරී පැදිලිද එ ඔන්න ප්‍රධාන කාරණ අප අපේ පිළිතුරට අපිට ඕන වෙන්න කාරණා හතරයි ඉඩාමතරෝ මම පස්වැනි කාරන කුත් ගොල් අන්නට දුන්න ඒ තියෙන ඕන ඒත් හරියදදා ගනදර හිරමතරව හයවිනිි කාරණාවක් දුන්නා ඒක තීරවන ඒත් හරිියද්දාග. පැදිලිින්ද තමයි අපි සමහරශාකවලට අන්න කුමිහානි සිද්ධ කරන්න ඇැත්තේ. අප අම්මතාත්ත කියනවා අන්න ඕෝල්ට ගුල්ල ගහන් නෑදරු. හේතුෝ තමයි අර ඒශාකවල තියන රසායිනක මේ රසායිනික සහරේවා ආර්ථික වශයෙන්නිතා වටිනේවා පැනී උසීන ඇල්ොලොයිඩ වගේ රසායනිික මේ ශාක වලතීර. ඒවම අමතර කියවීමක් දරුවෝ ඔබේ සිලබස් එක ගැන ලොකුවට නෑන්න අරබුද පිළිකා ගඩු අන්න ඒවා එක්ක අපිට කතා කරන්න තියෙනවා පුංචි තැනක දී තරක් මේ පිළිබඳු. ඇතු අපි කතා කරනවා මේ පිළිබඳව මේ විශේෂ ආරක්ෂක ක්‍රම මොනුව අදක්ශාකවලතියෙන කියනෙක් දලා අදහසකතියාගන් ටැනීන් ගරෙසිීන්. ල්ොලෝ ඉඩ කියනේවා අන්න මේ ශාකවල තියන විවිධ රසායිනිික. පැහදිලි මේ වලින් අන්න තව සමහරේ වාර්ථික වශයෙන් නිතා වැදග ඒ අපිට හම්බවෙන්න නිටීන් අපි රම්බෙන නිකටී දුකොලවලලා පිට දකින්න පුළුවන් වෙනු. ඉඩාමතරෝ කැෆේන් රසායිනිිකයක් ආර්ථික වශයෙන් ඉතා වටින ඒ අපි තේවල තියනවාැ ඉඩාමතරව මෝෆී ලෝකේ තියන ප්‍රබල මද්‍රවවයක්ඒවගේ මේක අෞෂ දෙයක් විදිර පාවිච්චි කරනවා මෝෆී මෝෆීන් බු දරුවෝ වේදනානාශකයක් විදියට අපි පාවිච්චි කරු. වේදනානාශකයක් විදිර පාවිච්චි කරනවා අපි මෝෆීන් එඳක මිල ඉතා අධික රසායනික දරවවයක් මේශාකවල නිපදවෙ එකො ඔන්නා පිට ගත්තම කක්ද. අපි උත්තරයට ගන්නවා ප්‍රධාන කාරණ හතරක් අපි ගත්තා අපි චර්මය මගිණිටු කරන කෘත්ද ට අමතරෝ ඔබ මේ දෙකළ කියලා තියෙනවනම් ඒකටත් ඔබට ලකුණු ලැබෙනවා අපි හමු ඉල්ඟ ප්‍රශ්නය බල අපේනවා දෙවැනි විිය්වගතරචනා ප්‍රශ්න් අපනවා දෙවැනි විියෝගතරචනා ප්‍රශ්නයට අන්න පහත සඳහන් පටක හඳුනාගෙන නම් කර ඒවා මිනිස් සිරුරේ හමුවන ස්ථානය බැගින්ද බලන්න ප්‍රශ්නි කියවන් පටක තුන දි බල මොනවද මේ අපිට හම්බෙන පටක කියලඒ කියල පටක තුනක් ඔට දීලතිී මේ ගුරුවත් පොතේ එහෙමම තියන පටක තුනක් ඒ ඔය අපිට හම්බෙන සම්පත් පපුතේ තියෙන රූප අපිටිකක් හොඳ අවබෝධකින් බලන්නේවා ඇයි ඒ රූප එහෙෙන්මම විභාගෙටද එතර මෙන්න අපිට හම්බ වෙනවා පටකයක් මේක බැලූ බැල්මට අපිට තියෙන මේ විදියේ සහිලතියන අපි කියන තර්කු රූපී සහිලතියන අන්න තවත් එකක්ද ඔබට ඕක ලඟින් අපි අඇඳගන්න පුළුව තවත් සයිලයක් තර්කුරූපී සයිලතීන් එකන අස්ට අයිතියන එහෙමනම් ඔය පටකේ මොකද එ මේ තර්කුරූපී සයිලවලින් හැදිල තියෙන මේ පටකේ තමයි අපි කියන්නේ සිනිදුපේෂී පටකේ අන්න මේ සිනිුදු පේෂී පටක සිනුදු පේෂී කියලි වනම් ඒත් ඇති පටකේලියන් නොන්න සිනුදුේෂී කොහෙද සිනුදුපේශය අපිට හම්බවෙන් අපේ ආහර මාර්ගීතයෙන් ආහර මාර්ගීතිය ඔබ ආහර මාර්ගයේ තියෙනවන මේක ලියල තිනවනම් ඔබට ලකුණක් කම්බෙන් එවිතරක් නෙවෙයි ඔබ ලියල තියෙන වනක් ඇැබ එකයි ඕන ලිය දෙකත් තුනක් ලියන්න ඕන්න එකයි ලියන්නේ අපි ආර්මාර්ගය ලීතිනන අනිවෙරදි මුත්ත්‍රාශය ලීල තියනවන ඒත් නිවරදි එවගේම අපිට දමනි බිත්ති ලීල තියෙනවාන ඒත් නිවරදි දමනි බිත්ති අන් ඔය තුන්දනාගෙන් ඕන මේ එකක් අප නිවැරදි පිළිතුර විදිට බාරගන්. ඉට පස්ස අපට හම්බ වෙන්න මේ බී පටකමෙන් මේක මේ වගේ සිලින්ඩරාකාර සහිලතික සිලින්ඩරාකාර සහිල දකින්න පුළුවන් වෙන්නම. ත සිලිදරාකාර සයි අන්න අපිට හම්බ වෙන්නේ අනේ විදිට සිිඳදරආකාර සයිලවලින් හැදිල තියන පටගේ තමයි අපි කියන්නේ කංකාල පේශීම එනම් පිළිතුරට එන්නේ කංකාල පේෂී කොහෙ ද කංකාල පේශීතිය කංකාල පේශී තියන අපේ මේ කංකාල පද්ධතිීමේ අපේ මේ සැකිලි අස්ති සම්බන්ධ කරලා තියන පද්ධතිය අපි ගැන කංකාල පද්ධතියගිය ආන්න මේ අපේ මෙතන තියනවා ආරාස්තියි අන්වරාස්තියයි දෙක ඒටික අල්ලලා ගැටගහල තියන මාන්සපේශයම තියෙන් මෙතන තියනව අපට ප්‍රගණ්ඩාස්තිය ඒ සම්බන්ධ කරලා තිය නොම් මෙතනින් පේශයකට මෙන මේවා අපි කියන්න සැකිලි පේෂි එමත් ඇත්තං අපි කියනව මොකක් කලද.කංකාල්ල පේෂි. එතොට ඒ කංකාල පේෂී තියෙන්න්නේ අපේ කොහේද කංකාල්ල පද්ධ තියතිය එ උත්තරේ කංකාල පද්ධතිය ඒකට ලකුණු හම්බේනො එම නැත්තා ඔබට තවත් හම්බ වෙන කංකාල පේශී තියෙන තැනක් මතක් කරගන්න කංකාල පේශී වල තියන විශේෂත්වය දරු අපිට මේවා හසුරෝ වන්න පුළුවන් අපිට මෙ අත නවන්න පුළු අතදිගාරඉන්න පුළුවන් අපිට අත අනවනන්න පුළුවන් මේ විදි. එම් අපිට කංකාල පේශී වල තියන විශේෂත්වය ඒවා චච්චානුකපේෂි එකන්න මොලේ අනුදනුමක් යට තේ ක්‍රියාත්මක කරවන්න පුළුවන් අපේ හිතාමතා පාලනය කරන්න පුළුව ් එ අපිට හිතාමතා පාලනය කරන්න පුළුවන් පේශීක් තියෙන තැනක් කියන්න කංකාල පද්ධතිය ඇරුණම් එතමයි සිපම අපට පුළුවන් ඇසිපිය ගහ න්න එ ඇසිපිය තිබබන ඒත් ලකුදේ ඒිට ුව මක් කරදකංකාල පේෂයක් දිව අපිට දිවදි කරන්න ආන්න අපිට පුළුවන්කව තිර එම් නිවැරදි පිළිතුර කංකාල පද්ධ තිර ලකුණු දෙනවා එට අමතරව ඇසිපිය එ අමතරවද්දිීව මේවා අපිට හම් මෙෙන කංකාල පේශී තියන ප්‍රධානක කංකාල පද්ධති න් එක ප්‍රධාන පිළිතුර විදිරන මතක තියාගන්න හේතුවයි වැඩිම කංකාල පේශී ප්‍රමාණයක් තියෙන් අපේ සැකිලි පද්ධති ආශවිතෝ හෙමත් නැත්ත කංකාල පද්ධති යාශවිතයිති පැහදිලිද ඊළඟ එක අපිට හම්බවේ මේ මේ විදි එකක් කටිකක් වෙනස් එක ශාකනය වෙච්ච තියකුත්තිය නොම පේශය අතුබෙදිච්ච පේසියක්ම තරෝභ දන්නවා එම ශාකනය වෙච්ච එමත් නැත්තම් අතුබෙදිච්ච පේෂයකට අපේ දේහේ තුළ දකින්න පුළුවන් වෙන්නේ හද පේසිී හද පේෂී කොහෙද තිය හද පේසී කොහෙද තියෙන්නේ අපි කියනවා හදයේ බිත්ති හද බිත්ති හද බිත්තිය කියන පිළිතුර ඉතාන වැරදි වෙල සම්පත් පොතෙත් ගන්න මේකයි හදේ බිත්තිය කිය හැබැයි අපි ඊට වඩා වැඩියමක් දන්න මේ හද පේෂී තියන්නේ හදඒ මෝකාඩිය කොයිද තියන්නේ හද මයෝකාඩිය න්නවෙ හදේ මයෝකාඩියම හැදිල තියෙන්නේ හද පේෂීවලින්. එ තයි මේ මයෝකාඩිය සයිල මියයාමක් තමයි අපි හඳුන් වන්නේ මයෝකාඩියම ඉන්ෆාක්ෂන් එකක්ය. අපි හාටට ඇක් එකක් කියලා කිය එක සයින්න මයෝකාඩියමට ඔක්සිජර්න් පෝෂක නොලැබීමේ ප්‍රතිඵල ඇක් විදිට එක සයිල කර්මයෙන් ආන්න මියය නොවදකින්න පු. අපි කනවා මයෝකාඩියම න් ක්ෂ් එක සාමාන්‍ය ව්‍යවාහර කරනවා හට ඇක් එකක් කියල කියන්න ඕකත් එෙක් පැදිලිද. එනං හදපේශී තියන්නේ හදේ මයෝකාඩියමි අප ඉතානිවරදිී හදේ මයෝකාඩියම කියන පිළිතුර හැබැයි හද බිත්තිිය කියලා තිබුණත් අපි නිවැරදි පිළිතුර විදියට භාරගන්නවා හේතුව සම්පත් පොතේ අපිට හදපේශී තියන තැනක් විදියට තියනවා හද බිත්තිය කියන පිළිතුර පැදිලිද. එනං ඔන්න අපි උත්තර ටික ගත්තා මොගක් කියලද මෙන්න ප්‍රශ්නයට හම්බෙන උත්තර ටික පේෂී පටගොතුන අන්න සිනුදුපේෂ එක ලකුණක් කම්බෙනු කංකාලපේෂී දවලකුණක් කම්බෙනු හදපේෂි තවලකුණක් කම්බෙන තියන තැන්වලට සිනුදුපේෂී ආහර මාර්ගය තියෙනවා කියනට ලකුණක් කම්බෙනු කංකාල පේසිී ංකාල පද්ද තිය තියෙනවා කියනොට ලුුණක් කම්බෙරු. හද පේෂි අන්න හදඒ බිත්තියේ තියෙනවා කියනට ලකුණක් කම්. එතුො මෙතන පොයින්ස් තුනයි මෙතන පොයින්් තුනයි අන්න ඒ අදාළ ප්‍රශ්නයට පොයිට් හයක් කපිටල් ලැබෙනවා. පැදිට පස මේ ලබෙන පොයින්ස් ගාන ඒකතු කරලා බෝ වෙලාවට දෙකෙන් වැඩි කරලා අන්න අපිට ලකුණ ලබාදනවා. මොකද විව්වගත ප්‍රශ්නයකට ලකුණු ලැබෙන්නේ සය පැහදිි තකට මේ පොයින්ස් ගානයතු කරලා ඒ දෙකෙන් වැඩි කරලා හරි තුනෙෙන් වැඩි කරලා හරි සීයට හදලා අන්න සීයෙන් ලකුණු දබාද. දැම් මට සන් සීයමති මට පලෙන් ප්‍රශ්ට පත්තරේන්න යවගත ප්‍රශ්ට පත්තරේ පලවෙනි විව්වගත ප්‍රශ්නයට මට සන් සීයම හම්බුල්. ඇතුරට මට තියෙන් අර ඒ ලකුණටි කොක්කොම එකතු කරලා බල අපේතු කකෝ පොයින්ට් පණ තිබ්බන මං ඒ පනහා වැඩි කරනවා අ දෙකේ. වැඩි කරලා අන්න එතකොට ලකුණු සීයක් කම්බෙනවා මට නං සීයෙන් සීියම තිබ්බ. ඇත ඔබට බලන්න තියෙන ඔබට මං සාකච්චා කර පිළිතුරු පත්තර ඇත එෙක ඔබට ලකුණු කියම්ද තියෙන්නේ කියන එක බලන්නවා. එ ඔබ උත්සා කරන්න ඕන දරු අපිේලියන ප්‍රශ්ට පත්තරයේ ඔබේ ලකුණු අඩුවවෙන්න පුොුව හැබැයි. ඊළංගට ලියන ප්‍රශ්ට පත්තරයේ ඔබේ ලකුණු අඩුවවෙන්න බැ. මීත වඩා ගන්න බැඩි ඉහල ලකුණකට යන්න උත්සාහ කරන්න. එක තමයි අපේ අරමුණ. අපි පලල් ප්‍රශ්ටපත්තරේ MCQ පනාහසාකච්ඡා කරපපු හම සමහරලාට MCQ විස්සයි හරිකවක් නෑ. හැබ ඊලංකට එන ප්‍රශ්්‍රපත්තරයේ විස්්සකින් අන්න අපි නතරවෙන්න හොදනෑ එක ලකුණුත්තිහයක් ඒට එහ පැත්තර ගෙනිය ගන්න අපි උත්සාහ කරන්න. විවෝගත ප්‍රශ්්‍රපත්තරේ මේ පේපරෙේ අපේ ලකුුණටික කඩුවෙන ැ ළඟේ පර එකේ උත්සාහ කරනවා ඊට වඩාච උත්ටක්ලකගු වැලිරගන්න මෙහෙම පියවරෙන් පියවර අපිට අපේ ලකුණටික මක්කරගන් පලාන්ද ඉස්සරහ අරගෙන යන්න පුල ඔන්න අපි ප්‍රශ්න දෙවනි ප්‍රශ්නය පටන්ගත්ත අරගෙන ඒක පලවෙනි ප්‍රශ්නයට උත්තර සාකච්චා කරා අපි ගන්න ඒක ඊළංඟ ප්‍රශ්ටේ. A හි කෘත බැගින් සඳහන් කර. කාගෙද මේ AHB වල කෘත්ත කෞද A අප හම් වෙනසිනුදුේෂී පට B අපිට හම්බ වෙන අනකංකාල පේශී පටකි ඒ හා පටකවල අන්න කෘත බැගින් සඳහන් කරන්න කියලතින් ඒ අපිට හම්බෙනවාසිනුදුපේශී පටක B අපිට හම්බ වෙන කංකාල පේශී පටකි ඒක කෘත්ත දෙක මං මේ සාකච්ඡාවය තුළදිම කියවුන් ඇතර ගන්නකෝ ඒ සිනුදු පේී පටකේ කොහෙත්තින් ආරමාර්ගයේති මුත්්‍රාශේතීර දමනිබිත්ති වලතිී අපිට මේවා හසුරුවන්න පුළුවන් අපි පුළුවන්ද ආහරමාර්ග පේෂී සංකෝජනය කරන්න ෑ අපිට මුත්‍රාශයේ පේෂී සංකෝජනය කරන්න පුළුවන් ැ අපි මුතා කරනොට මුත්‍රාපේෂී සංකෝජනය කරලා මුත්‍රා කරනවා නෙවයි අපි උදරපේෂී සංකෝජනය කරන්න පුළො හොද මේවා කංකාල පේෂී වලින් හැදිලති අපි කියන කියද அන්න සිනිදුපේෂී අපිට පාලනය කරන්න බෑ එන මොනාදෘ අපි කියනෝමොකක් කියලද සිනිදුපේෂීවල ප්‍රධාන කෘත්තයක් තමයි අනිච්චානුකව ක්‍රියා කිරම් එකන්නන්න අපිට හිතා මතා පාලනය කරන්න බ අනිච්චානුක කෘත්තයක් ඉටු කිරම් වී අපිට හම්බේෙනෝ කංකාල පේශී පටකේ නැත්තංකංකාල පේෂී අපිට අන්නකාංකාල පේෂී පාලනය කරන්න පුළුව. එන අපි ක ෙනම් ඔොක්කෙලද. ඉච්චානුක චලන සඳහා දායක වී. එනම් මේ අපි පිළිතුර ලියනො. අනිච්චානුක අනිච්චානුක චලන සඳහා අනිච්චානුක චලන සඳහා දායක වී කවද කංකාලපේෂී ඉච්චානුක අපි ගැන ඉච්චානුක පේශී කියන අපේ හිතාමතා පාල්ලය කරන පුළුව ඉච් නු චලන සඳහා ඉච්චානුක චලන සඳහා දායක වී ච්චාක ල්ලහදායකද තුන් එනි කොට සැටේ එතර ඔන්න මේකට අපිට ලපුුණ ගානය හම්බවෙ මේ දෙකට අපිට අනි ච්ානුක චල්ල සඳහදායක වීම ඉච්චානුක චල්ල සඳහදායක වීම පොයින්් දෙක ඊලකට අපෙන් අහන්නේ ඊළඟ ප්‍රශ්නය ඒ හා සී අතර පවතින් වෙනස්කම් තුන බැගිං ලිය හතු ප්‍රක්්ණ ටිකක් හරියට කියවන්න දරුව මොකද හේතුව වෙනස්කම් තුනබැග වෙනස්කම් තුන බැගිං ලියන කොට සමහර වෙලාවට අපෙන් අහනෝ විව්ුව මේ වෙනස්කම් තුනක් ලිය එතට අපට කෘත ලියන්න බෑ එම කෘත්තම වෙනස්කම් තුනක් ලිය පැදිලි මේක එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ අපිට කියන්නේ ඒ හා සී අතර පවතින ඒ කියන්න අපිට හම්බෙන අන්න සිනුදුපේෂි සී කියන්න අපිට හම්බ වෙන හදපේෂින්න ඒ අපිට හම්බවෙන සිනුදුපේෂි මේ සිනුදුපේෂී ගැනහන්නේ මේ අපිට හම්බෙන හදපේෂි මේ දෙන්න අතර තියර වෙනස්කම් ඒවා විය්හ මේ වෙන්නත් පුළුවන් කුෘත්ත මේ වෙන්න පුළුව ද ඔබ බලන්න මේකේ අපි ආපව පොඩ්ඩක් බලන්න එහෙම නංගීල ඒහාසීන සනුදු පේෂි මේ හදපේෂි මොනවද තියර වෙනස්ක අපි සැල විිය්හ මේ වෙන කටි කිගුම් අප ප්‍රශ්නය මැහු ැතු වුණට. බවෝ වෙනසක්න සිනුදුපේෂී සයිල්ල තර්කුරූපී එකයි. හදපේෂී සයි සිලිින්දරාකාරයි කෙටි සිලිින්දරාකාරයි පැදිලි අන එක වෙනස මේසිනුතුපේෂී ශාකනය වෙලා නෑ අතුබෙදිලනේ හැබැයි හදපේෂී තන්තු ශාකනය වෙලා තියෙනවා අනැත්තන් අපි කියන ොමනවාද අතුබෙදිලතිය ඊළඟ එක අන්න මේ සෙනදුපේෂි මේ හදපේෂ මේ හදපේෂී වල සයිල අතර තියනවා චුත්තක් ලොකු කරල ඇඳල පෙන්නන්නම් සයිල දෙකක් මේ අන්න අපිට හම්බෙන මේ ආන්න මේ සයිල එකනෙ එක වෙ වෙලා තියනවා පෙන. ඔන්නඔය සයිලාතර තියනෝ මේ නහස්ති මේ සයිලාතර තියරෝ පොඩි පිය ගැට පෙලක් වගේ පොඩි පඩි පෙලක් වගේ විවූහය අන්න ඒකට අපි කියනවා මොකක් කියලද ඒ පිය ගැට පෙලක් බඳුවිවූහය නවගල ටෝක වෙනවා ඇඳල පෙන්නන්නම්මේ අපිට හම්බ වෙන මේ දී තන්තුව න්නමැති මෙනන අස්ති මෙන හදපේෂී සයිල්ලාතර තියෙන මෙන පිය ගැට පෙළක් බඳු විූහ අපි කිය නෝමොකක් කියලද අන්තරස්ථාපිත මඩල් අය කිය? අන්තරස් තාපිත මඩල් මේ අන්තරස්ථාපිත මඩල තියෙන්නේ හදපේෂී සයිල අතර විතරයි. කංකාලපේශී සයිල වලත් නෑසිනුදුපේෂී සයිල අතරත් නෑ. අපිගෙන අන්තරස්ථාපිත මඩලති මේ අන්න මේ අන්තරස්ථාපිත මඩල වැදගත්තේ නෝ මේ සයිලාතර සං්ඥාහුවමාරු කර. සයිලාතර සං්ඥාහුවමාරු කරලා මේ සයිලටික ඔක්කොම එක වැඩකට යොමු කරගන්න දායකව. අපි රගසෙල්ලන් කරනකොට එම තත්ම් ෆුට්බෝල් ගානකොට ක්‍රීඩකි ඔක්කෝම මක්වෙන්න ඕ. අන්න සාමූහිකව වැඩේ ඉන්න පැ. සාමූහිකව මේ ක්‍රියාත්මක වෙන්න ඕන හැමෝම පන්දුවත් එක්කයි. මෙෙන මේම අන්න පේෂී සංකෝජනය වීමේදී අන්න හැම්ම සෛලයක්ම එකට එකතු වෙලා වැඩ කරන්න සං්ඥායවන්නේ මේ අන්තරස්ථාපිත මඩල්ල මගේ. අපි කෙනොමෙක් සමකාලීන කෘත සංකෝජනය සඳහා වැදගත්ත. සමකාලීන කෘත සංකෝජනය සඳ අන්තරස්ථාපිත මට්ල දායකවෙනු මෙම ප්‍රශ්නයක් ඉස්සර අටතීරුම් අපි එකකි දීකට උත්තර එලියුම් දැන් අපි අනුව හෙමනම් බලන් දෙන්න අතරතිර වෙනස්කම් සිනුදුපේෂී පටකය හා අන්න හදපේෂී පටකය අතර තියෙන මූලික වෙනස්කම් කීපයක් අපිට හොවාගන්න බොහෝම පහසුවෙන් පුළුවන් ඒතමයි එකක් සිනුදුපේෂී සයිල තර් කුරූපි හදපේෂී සයිල සිලින්ඩරාකාර. හදපේී ස හදපේෂී තන්තු ශාකනය වෙලාතේරු. අන්න සිනුදුපේෂී ශාකනය වෙලා න පැදිලින්. ඉඩත හදපේශී අන්තරස්ථාපිත මඩල දරනු. සිනුදුපේෂී අන්තරස්ථාපිත මඩල දරන්නේ. මේ හදපේශී වල ඇක්ටී හා මයෝසීන් ප්‍රෝටීන දකින්න පුළුව. සිනුදුපේෂී වලඇක්ටීන් හා මයෝසිීන් ප්‍රෝටීන දකින්න හබ වෙන්නේ නෑ. හදපේෂී වල ක්‍රියාකාරිී ඒකය. අපි ෙන කෘත්තම එකකේ ෆංක්ෂනල ුනිට් ක්‍රියාකාරිය එකකය සාකෝමියර දකින්න පුළුවන් හැබැයිසිනුදු පේශීවල සාකෝමීර රටාවක් දකින්න හම්බ වෙන්න වෙනස්කම් සමුදායක්ති අපි ඒ ප්‍රධාන වෙනස්කම් කීපයක් අපේ පිළිතුරට එකතු කරලා ග අන් මේ බලන් මෙන්න අපේ ප්‍රශ්නය. ඒහා සී අතර පව සිදුහා හද පේෂී අතර පවතින වෙන ස්කම් තුනක් ලිය. එද රම්බි ඔන්න උත්තරේ ගන්නෝසිනදු පේෂී සිනුදු පේසිී ඒහා සී අතර එතු රාපව්සිදු හදේ හද පේශී කියරලියන්න ඕනෙත් නෑ. ඇයි. අහන්න සිනුදුපේශ ඒහා සී අත එකතුර අපි කිය ොමක් කිය සයි මොකක් කියලද ගන්න අන්න සයි තර්කුරූපීය අන්න එක මේගොල්ගේ සයිල සයි සිලින්දරාකාරවේ ඉලසිලින්දරාකාරව අ පැහදිලිද හදපේෂී පේෂී තන්තු ශාකනය වී ඇත ශාකනය වී ඇතමගොල්ල ශාකනය වී නැත හදපේෂී අන්තරස්ථාපිත මඩල දරයි. අන්තරස්ථාපිත මඩ දරයි. මේ අන්තරස්ථාපිත මඩ නොදරයි. හි ඒ ඇරුණහම අපිට තව වෙනස්කම් කීපයක් ගන්න පුළුවන් එතකොට අන්න දරුව මේ තමන්ගේ පිළිතුරු පත්ත්‍රේ මෙෙන මේ තියෙන කාරණාතියනට හරිදාගන්න සයිල තර්කුරුපීය සයිල සිලින්දරාකාරය එක පොයින්් එක ශාකනය වී නැත අන පේෂී තන්තුු ශාකනය වී ඇත දෙයි. අන්තරස්ථාපිත මඩල නොදරයි සිනදුේෂී අන්තරස්ථාපිත මඩල දරයි හදේෂී. අ තමන් ඉඩනාස්තිි කරන්න පා මේකට ලියන්නපා සිනුදුපේෂී අන්තරස්ථාපිත මඩල නොදරයි. හදපේෂී අන්තරස්ථාපිත මඩල දරයි එමෝ නැත්ත මෙතන මොනත්තිීනි. අපිට වෙන් කරල දීලා තියෙනු. හැබැයි මතක තියාගන්න මෙහෙම වෙන් කරලා නොදුන්නා නම් ඔබට ප්‍රශ්නය හනවා ඒහාසී අතර පවතින වෙනස්කම් තුනක් ලියන්න කියල දුන්නා නම් මෙහෙම දෙකට බෙදල දුන්නේ නැත්තං ඒස කියල දාලා තිබුන් නැත්තං ඔබ මේවා ප්‍රකාශන විදිරලියන්නු. දරෝබලියන්න ඒ දු පේශී කලිය නොවන ඇයි ඒ සී අතරන්ඒ සයිල තර්කුරූපී වන අතර B සෛල සිලිින්දරාකාරවේ දෙක ඒ අන්න තන්තු ශාකනය වී නැත නමුත් B පේශීතන්තු ශාකනය වී ඇත තුනඒ අන්තරස්ථාපිත මඩල නොදරයි B අන්තරස්ථාපිත මඩල නදරයි එහෙම සෙන්ටෙන්න්ස් පැටර්න්ස් විදිහට මේ අපිට හම්බේන වාක්්‍ය විදිහට ලියන්න එහෙම නැතුව දරුව ඔබට ඒහා සී අතර පවතින වෙනස්කම් තුනක් බැගින් ලියන්න කිව්හම උබට මේ විදියට ඒ කියලා මේ පැත්තර දාලා කියල මේ පැත්තර දාල දෙකට බෙදලා ලියන්න ඔබට අයිතියක් න ඔබට ප්‍රශ්ට පපත්තරේ වෙනස් කරන්න අයිතියන්නේ අපිට හනුව සිනුදු පේෂී හා ංකාලපේෂී අතර වෙනස්කම් තුනක් ලිය. ඔබ වි පස්ශ්‍රපත්තරය දෙකට බෙරු.සිිනදුපේෂි අන්න කංකාලපේෂී දෙකට වෙදර අලිය අයිය එහෙම ලියන්න බෑ අපට ලිවොත්තේම විවාාගට ප්‍රශ්නයක් යවෝත් සසිනුදු පේෂී හා කංකාලපේෂී අතර වෙනස්කම් තුනක් ලියන් ඔබ වාක්‍ය විදියටට ලියන්න ඕනේ. සිනුදුපේෂී සයිල තර්කුරූපී වන අතර ලේෂී සයිල සිලින්ඩරා කාරවේ. සිනදුපේෂී සයි ඒකන අස්ටික වනාතර කංකාලපේෂී සයිල බහන අස්ටිකවේ. එම වාක් කෙලියන්නු. සිිනදුපේශී සයිල අපිගෙන සාකොමියර නොදරනාතර කංකාලපේෂී සයිල සාකුමීර දරයි. හේතුව තමයි ය හදපේෂී කංකාලපේෂී බොහෝදුරට සමානයි. ගළඟ ලක්ෂණ ටික ගත්තයි පස්ස කංකාලපේෂී ලක්ෂණ නංකංකාලපේෂී පෙන්න්නන බොහොමයක් ලක්ෂණ හදපේශී වල දකින පුළුවන් වෙනෝ. නැත්තේ ප්‍රධාන වශයෙන් අන්න කංකාලපේෂී බහුණ අෂස්ටිකයි දරුවනේ.හදපේශී ඒකන අස්ටිකයි.හදපේසිීන්තරස්ථාපිත මඩ්ල දරනු. හැබැයි කංකාලපේශී අන්තරස්ථාපිත මඩ්ල දරණෙනෙ. ඒක කියනේ අරුණයි පස්සේ තුරු රණාවලින් බහෝදුට මොද වෙන දෙගොල්ල සමානයි කෘත්තයෙන් වෙනස් කංකාල පේෂී අන්න අපට පාලනය කරන්න පුළුවන් ඉච්චානුක පාලනය ඇත්තිී හැබයි හද පේසිී අපට පාලනය කරන්න බෑඒ නිච්චානුක පාලනයඇත්තිී එනම් එකට අමතර අපි දෙන්න හොයල බලමු සනුදු පේසී හද පේෂී අතරතාව වෙනස්කම්තිය නොද කියලා අන්න අපිට හම්බ වෙන මෙ දෙගොල්ල ම නිච්චානුකයි අපි පාලනය කරන්න බ දි ගොල්ලම අපට පාලනය කරන්න බෑ හැයි තවක් අපිට ගන්න පුුවන් මොක්දන්න මේ අන්න අපි කියනෝසිදුේෂ සිනදුේෂී අපි පරීක්ෂා කරල බලපුවාන් මයෝසිීන් නොදරයි හදපේෂ ඇ මයෝසිීන් දරයි ඊ මෙනම තර මේක තියෙනනගේ තරියත්ද මේ අන්න හදපේශීවල සාකොමියර දැකිය හැක සාකුමියර දැකිය හැක මෙයාගේ සාකුමියර දැකිය නොහැක සාකුමියර දැකිය නැ අන්න ඔන්න අපිට හම්මුණ සනුදු පේශී හා හදපේී අතර තියන මූලික වෙනස්කම් අපි තුනකට ලකුණ දෙනවා අන්න පොයින් තුනයි පැදිලි ගන්න ඊළඟ ප්‍රශ්න ප්‍රශ්න කියව හදපේෂී පටකේ අන්තරස්ථාපිත මඩල උපකාර වන්නේ කුමක් සඳහාද දැන් හරි කල්පනාවෙන් හිටපු දරුවට මේකට උත්තරය අප කලින් සාකච්ඡා කර. අන්තරස්ථාපිත මඩල් මෙති අපි නැවත බැලූතින් මේ නහදපේෂී සහිලා අතරතියෙන් හද පේක් අඳනකොටි තිං අර මූලිකම ලක්ෂණය අරගෙන අඳින් එයාලඟ පේන්නම තියන එක මොකදද පේන්නම තියනක එ තමයි අන්න මේ ගොල්ඟ තියෙන විශේෂතාවය න් මේ ශාකනය වෙලා තියෙනෙ එක මෙතියන අන්ත රස්ථාපිත මඩලමි මෙනන අස්ටිම් මෙනස්ට ර අන්තරස්ථාිත මඩිල උපකාරවන්නේ කුමක් සදහද සයිලෙන් සයිලේට සංඥායවීම මගින් සයිලාතර සමකාලීන කෘථ සමයෝජනය සද. එහින්ද තමයි හදයට පුළුවන් වෙලාතියෙනම ගදද අන්න ක්‍රමවත් සංකෝචනයක් සිද්ධ කර අපි ගෙනන ලස්සන වචනයක් පාවිච්චි කරනව දරුවන රිද්මානුකූල සංකෝචනයක් සිද්ධ කර. අපි දන්නවා කර්ණිකා දෙකමා කුංචනය වෙනු අන්. එවැට කරණිකරුදුරය කෝෂිකාවලට ගමන් කරනු කෝෂිකා දෙකමා කුංචනය වරු. ඉට පස්සේ කර්ණිකා කෝෂිකා විස්ථාරනවා කර්ණිකා කුංචනයෝෂි කර්ණිකා කෝෂිකා විස්ථාරණය මේක බොහෝම රිද්මානුකූලව අපි උපන්දා සිට මරණය දක්වාම සිද්ධ වෙනවා දකින්න පුළු. මේක අපිට දැනෙන්නේ නෑ මේක ද වැඩරන අපිට දැනෙන්නේ නෑ ඇක් දැන නැත්තේ එක බොහොම රිද්මානුකූල ක්‍රියාවලියන් ඒ වැඩට දායක වෙන්නේ කෞද අන්තරස්ථාපිත මට. ඇතුර ඔන්න උත්තරේලිය හදපේශී අපි උත්තරේ ලියනු හදපේෂී සයිලාතර සංඥාහුවමාරුව මගින් හදපේෂී සයිලාතර සං්ඥාහුවමාරුව මගින් හද අර වචන පාවිච්චි කරු. සමකාලීන කෘත සමකාලීන කෘත හද සමකාලීන කෘත හදයේ සමකාලීනෘ සංකෝචනය සඳහා සඳහා දායකවී අනඋත්තර සයිලාතර සං්ඥා හෝමාරුව මගින් හදඒ සමකාලීන කෘත සංකෝචනය සඳහා දායකවීම මෙන්න... අපට ලැබෙන පොයින්ට් ගාන හදපේෂී සයිලාතර සං්ඥාහෝ මාරුවෝ මගින් මෙන්න එක පොයින්් එක මෙන අනිත් එක සමකාලීන කෘත සංකෝචනය සඳහදා එක වීම දෙවැනි කාරන පොයින්් දෙ පැහදිලිද අන් මෙන අපිට හම්බෙන දෙවැනි පොයින්ට් එකමේති ඊළඟට එන්න ඊළඟ ප්‍රශ්නය මෙන්න අපට හම්බේන බී කොටසටයි අපෙන්නේ විෂමපෝෂී පෝෂණය හඳුන් වන්න කියන කොටස අන්න අද දවසේ අපට හම්බෙලා තියෙන කාලසීමාව ඉක්මොවායනු එනිසාි අදට අපගේ පාඩම්මලා මෙතැනින් අවසන් කරනු. ලබන රිදාාපී විියවගත ප්‍රශ්ටපතරයේ තුරු ටික සාකච්ඡාව අවසන් කරමු සූදානමින් ඉන්න එරිද හවස දෙකවෙනකොට අපි සජීවී වෝ බත් එක්ක ජීවවිද්‍යා අන්න පුනරීක්ෂණ පාඨමාලාවත් එක්ක හමුවයෝ. උසස් පෙළට හා පහස්ශ්‍රේණීය ශිෂ්‍යත්්‍ර විභාගයට සූදානම්බන ඔප වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා සංයුක්ත ගණිතය දුෂ්‍යන්ත මහබතුගේ ගුරතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා තර්ක ශාස්ත්‍රය එම් මික්ඩර්ඩ් ගුරුතුමන් සවස තුනේ සිට පහදක්වා ශිෂ්‍යත්ව වැඩසටහන. මංජුල මහහින්ද්‍ර ගුරතුමන් අඟහරවාතා උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨාචාරය රත්මලානයේ රතන සිරිහිමි බෑගන්තලේ ධම්මරතනහිමි උදෑස්සන දහයයි දිහේ සිට එකයි තිහෙ දක්වා සංනිවේදනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ව්‍යාපාරත්දනය සුපුන් විධානගමගේ ගුරතුමන් බධතා උදෑසන හතේ සිට දහය දක්වා. ගිනුම් කරනය සේනක විල්ලද්දර ගමගේ ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, සිංහල ශානික කිරින් දෙනය ගුරතුමන්, සවස දෙකේ සිට පහ දක්වා, තාක්ෂණවේදය සඳහාවිද්‍යාව ප්‍රධීප් එස් දිසානායක ගුරතුමන්. බ්‍රහස්පතිදා උදෑසන හතය සිට දහය දක්වා ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන්. උදෑසෙන දහයයි දිහේසිට එකයි තිය දක්වා, කෘෂිකර්ම විද්‍යාව. උදත් වික්‍රමරත්න ගුරතුමන්, සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමල් හෙට්්‍යාරච්චි ගුරතුමා සිකුරාදා උදෑසන හතේ සිට දහය දක්වා, දේශපලන විද්‍යාව නිරෝෂන් ඩැඩිගමුව ගුරතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දිනය ගුරතුමන්, සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමන්. සෙනසුරාදා උදෑසන හතේ සිට දහය දක්වා, තොරතුරුහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන්. උදෑසෙන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරුතුමන්, ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා, රසායන විද්‍යාව ශ්‍රීනාක් වික්‍රමසිංහ ගුරතුමන්. දැසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි ආRA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහ දක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන් උසස් පෙළ හා ශිෂෂත්ව විභාගේ ජායකටන යු ලයි් තාක්ෂණය ඔස්සේ අදම ඩප ඩියෝකේෂන් නාලිකාවට පිවිසෙන් නෑ ලස්ටෝ ඇපස්ටෝ හා හවාවි ඇබ්ගලරි හරහා ඩDP ඩියකේෂන් ඇ් එක ඩවන් ලෝඩ්රගන්නෑ ඒ වගේම ටෙලිග්‍රෑම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අද ම